कृष्णा साधु का व्यक्त के नमो तस् भगवतो अरहतो सम्मा संबुद्धस् नमो तस् भगवतो अरहतो सम्मा संबुद्धस् चतुर्हि भिक्खवे धम्मे समन्नागतो किमस्मा धम्म विनया अप्पतीतोति उच्यते कथमेहि चतुर्हि अरियेण भिक्खवे सीलेन समन्नागतो किमस्मा धम्म विनया अप्पतीतोति उच्यते अरियेण भिक्खवे समाधिना समन्नागतो किमस्मा धम्म विनया अप्पतीतोति उच्यते अरिया भिक्खवे पञ्ञाय समन्नागतो किमस्मा धम्म विनया अप्पतीतोति उच्यते अर्याय भिक्खवे विमुक्त्या समन्नागतो किमस्मा धम्म विनया अप्पतीतोति उच्यते इमे को भिक्खवे चतुर्हि धम्मे समन्नागतो किमस्मा धम्म विनया अप्पतीतोति उच्यते साधु 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 श्रीमद् कल्याण मित्रवरुणी अभी मैं समहित सती संप्रदाय विषय පවත්වනු ලබන 20 වැනි සති වැඩමුළුවේ දෙවැනි දවසේ පළවෙනි ධර්ම දේශනාව තමයි මේ කාලය ලබාගන්න කාලය ලබාගෙන තියෙන්නේ. ඉතින් ඒ සඳහා අපි හැම වැඩසටහනක්ම ලෝකෙ කොහේ කෙරුවත් පුරුද්දක් වශයෙන් මේ දේශනාවක් කරනවා. ඒ වගේම අපි සාකච්ඡාවක් කරනවා. ඒ දේශනාවක් සාකච්ඡාවක් කරන්න හේතුව තමයි බුදුහාමුදුරුවෝ අනුදැන වදාලා තියෙනවා අපි මේ කරගෙන යන වැඩේට අනුග්‍රහ කරන්න කියලා. ඒ අනුග්‍රහ කරන්න ඕනේ අනුග්‍රහ කරුණු පහක් තියෙනවා. ඒකෙන් කරුණු දෙකක් තමයි මේ සුතානුග්‍රහිතය කියන එක ධර්ම දේශනාවකට සවන් දෙනවා කියන එක. එහෙම නැත්නම් කන් යොමාගෙන ඉන්නවා කියන එක. අනිත් එක සාකච්ඡා අනුග්‍රහිතය. ඒ කියන්නේ අපි ධර්ම සාකච්ඡාවකට යෙදෙනවා. කියන්නේ දෙපැත්තම සම්බන්ධ වෙනවා ධර්ම සාකච්ඡාවකට. ධර්ම දේශනාවකදී සුතානුග්‍රහිතයේදී එක පැත්තට තමයි තොරතුරු ගලන්නේ. සාකච්ඡාවේදී දෙපැත්තටම තොරතුරු ගලනවා. ඉතින් මේ අනුග්‍රහිතය අවශ්‍ය වෙනවා. මොකද අපි මේ අම්මගේ බඩේ ඉඳලා ගත්තු හුස්ම පාවිච්චි කරගෙන නිවන කියලා එකක් හොයාගෙන යනවා. එතකොට මේ යන ගමනේ අපිට ගොඩාක් සාකච්ඡා කරන්න, දැනගන්න, කරුණු තියෙන්න පුළුවන්, අත්දැකීම් තියෙන්න පුළුවන්, දෘෂ්ටි තියෙන්න පුළුවන්. ඉතින් ඒ සඳහා තමයි මේ සුත්තානුගායිත සාකච්ඡානුගායිත තියෙන්නේ. ඒ අනුව අපිට දැනගන්න පුළුවන් මම මේ යන පාර බුදුහාමුදුරුවෝ කියපු පාරක්ද, මගේ අත්දැකීම් විශේෂයෙන් අත්දැකීම් මේ බුදුහාමුදුරුවෝ කියපු ආකාරයට සිද්ධ වෙනවාද කියන එක. මොකද අපි මෙතන මේ බණක් කිව්වට අපි බණ කියන එක නෙමෙයි ප්‍රධාන දේ. හුඟක් තැන්වල බණ කියන එක තමයි ලොකුම දේ. බණ අහන එක තමයි ලොකුම දේ. මෙතන ලොකුම දේ බණ අහන එකවත් බණ කියන එකවත් නෙමෙයි. මෙතන ලොකුම දේ උදේ ඉඳලා රෑ වෙනකම් සක්මනක් කරපම්, බණක් කරපම්, සක්මනක් කරපම්, හාමුදුරුවෝ කියනවා පාල සටහනේ ඇඩියද දැන් සක්මනක් තියෙන්නේ කියලා. ඉතින් යනවා සක්මනට බැන බැන. පාල සටහනේ ඇඩියද දැන් අපි ඔක්කොම එකතු වෙලා පර්යන්කයක් කරමු කියනවා. අපි තව ඉඳගෙනත් නෑ හාමුදුරුවනේ මෙන්න අරක දානවා දැන් පහසුවෙන් ඉඳ ගන්න කියලා. ඉතින් ඒක තමයි අපේ ප්‍රධාන කාර්යය. මේ බණ අහන එකවත් බණ කියන එකවත් මේක අවශ්‍යයි. මේ යන ගමනට රුකුලක් දෙන්න බුදුහාමුදුරුවෝ සඳහන් කරලා තියෙන මේ සම්මා දිට්ඨිය කරා යන මේ සුදානුගායකය අවශ්‍යයි කියන්නේ. ඒ හින්දා තමයි අපි මේ ගාථාවක් උරගෙන මාතෘකාවක් උරගෙන කතා කරන්නේ. ඉතින් මේ ගත්ත මාතෘකාව අපි අරගෙන තියෙන්නේ පටිච්චෝති කියන සූත්‍රයේ. ඒ සූත්‍රයේ පටිච්චෝති කියන්නේ පපතිතෝ. පපතිත සූත්‍රය කියලා සූත්‍රයේ. ඒ සූත්‍රය සඳහන් වෙලා තියෙන්නේ අංගුත්තර නිකායේ
චතුක්ක නිපාතයේ එන සූත්‍රයක්. ඒකේ සිංහල තේරුම තමයි බුදුහාමුදුරුවෝ කියනවා මේ ධර්ම හතරකින් යුක්ත වුණහම ධර්ම විනයෙන් වැටෙන්නේ නැහැ කියලා. එහෙම නැත්නම් නොපිහිටන්නේ නැහැ කියලා. එහෙම නැත්නම් පිහිටනවා කියලා. මොකද්ද මේ කරුණු හතර? ආර්ය සීලයෙන් යුක්ත වුණොත් ධර්ම විනය පිළිහෙන්නේ නැහැ කියලා. ආර්ය සමාධියෙන් යුක්ත වුණොත් ධර්ම විනය පිළිහෙන්නේ නැහැ කියනවා. ආර්ය ප්‍රඥාවෙන් යුක්ත වුණොත් ධර්ම විනය පිළිහෙන්නේ නැහැ කියලා. අරහත් ඵලයෙන් යුක්ත වුණොත් ධර්ම විනය පිළිහෙන්නේ නැහැ. ඉතින් මේක වැදගත් වෙන වචනේ තමයි මේ තුන්කොලකම සඳහන් වෙනවා. ආර්යය කියන කතාව. ඒකට හේතුව සීලය කියන එක අනාර්ය වෙන පැත්තකුත් තියෙනවා. සමාධිය කියන එක අනාර්ය වෙන පැත්තකුත් තියෙනවා. ප්‍රඥාව කියන එක අනාර්ය වෙන පැත්තකුත් තියෙනවා. එහෙනම් තමයි බුදුහාමුදුරුවෝ මේකට මේ ආර්ය කියන කැලල දාලා. අපි සාමාන්‍යයෙන් දේශනා කරද්දී සාමාන්‍යයෙන් සාකච්ඡා කරද්දී සාමාන්‍යයෙන් දේශනාවක් කරද්දී ආ සීලය ආ සමාධිය ආ ප්‍රඥාව කියලා කතාවක් තමයි කතා කරන්නේ. කේස් පැලනකම් තර්ක ගොඩ කරේ ඉන්නවා. මේ ආර්ය කැලල එකතු වෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ මෙතන මේ ආර්ය සීලය කියන එක තමයි මෙතන ඉදිරියට අරගෙන තියෙන්නේ. ආර්ය කැලල දාලා තමයි කතා කරන්නේ. ඔය ආර්ය කියලා කියන්නේ අපේ ආර්යයන්ගෙන් පැවැත්වෙ වෙනවා කියන කතාව නෙවෙයි. ඒ අපි මේ නිකන් අපි ඇඟට දාගෙන දෙනවා අපි උසස් පට්ටිය කියලා ආර්ය කියලා. එහෙම ඒ ආර්ය නෙමෙයි. මේ බුදුහාමුදුරුවෝ ආර්ය කියලා කියන්නේ උන්වහන්සේගේ මාර්ගයේ යන අනිත් අයට කිට්ටු වෙන්න බැරි ස්වභාවයකට මේ මනුස්සත්වයේ උස්සලා දින කතියට ආර්ය කියලා කියනවා. ඒ සඳහන් කරන දේවල් වලට ආර්ය දේවල් කියලා කියනවා. ඉතින් අපි ගත්තොත් අපේ මාතෘකාව ඒක සීලයෙන් පත්තොත් මේක බලපුවාම මේ තියෙන මාතෘකාව දිහා බලපුවාම මේ බුද්ධාගමේ හරය බුදුහාමුදුරුවන්ට සඳහන් සීල සමාධි ප්‍රඥා කියන තුන තමයි මේ ලිංගල් තුන තමයි මේක තියලා තියෙන්නේ. මේ ලිංගල් තුන උඩ අරහත් ඵලය එනවා කියන කතාව තමයි සූත්‍රයේ හරය තියෙන්නේ. ඉතින් ඒක අපි අද දවසේ මාතෘකාව හැටියට මේ සීලය ආර්ය සීලය කියන එක අපි ගන්නවා. අපි කොහොමද ඉතින් සිල් අරගෙන තියෙන පුරුදු කට්ටියනේ. ඉතින් සීලය අපිට විශේෂයෙන් අමුතුවෙන් කියලා දෙන්න දෙයක් නැහැ කියලා හිතෙන්න පුළුවන්. ඉතින් අපි දන්නවා සීලය කියලා කියන්නේ සිල් රකින්නවා කියලා කියන්නේ මේ කය වචනය සංවර කරගන්නේ එක. ඉතින් ඒක තමයි අද උදේ අපි මාන්දර උපෝසත අෂ්ටාංග සීලය සමාදන් වුණා. සමාදන් වෙලා gedara ඉඳලා අපි රකින්න සීලයට වැඩිය උසස් සීලයක්. ඉතින් ඒක සීල අනුග්‍රහිතයක්. බුදුහාමුදුරුවෝ කියනවා මේ සීලය කියන එකත් අනුග්‍රහිතයක්. අර කරුණු පහෙන් අපි මේ කතා කරන්නේ සුත අනුග්‍රහිතය සාකච්ඡා අනුග්‍රහිතය විතරයි මම සඳහන් කරන්නේ. බුදුහාමුදුරුවෝ කියනවා පළවෙනිම අනුග්‍රහිතය තමයි සීල අනුග්‍රහිතය කියන්නේ. ඉතින් ඒ හින්දා තමයි අපි මේ උදේ සීල් ගත්තේ. ඒ විශේෂ සීලයක් ගත්තේ. නැත්තම් ඔය gedara ගන්න සීලය අපරං සීල් ගත්තා වගේ ගන්න සීලය අරගෙන ඉන්න දෙන්නවා. එතන එහෙම නෙමෙයි. අපි කියනවා 12න් පස්සේ කන්නේ නැහැ. ඉර අරුණ නැගෙනකන් මොකොත් මොනාද ඝන ද්‍රව්‍යයක් ගන්නෙ නැහැ. අරුණත් 12ත් අතර තමයි අපි ගන්නෙ. ඉතින් ඔක කරන්නේ නැහැනේ. නැගිටින ඕන වෙලාවෙ ෆ්‍රිජ් එක ඇරිය දාගත්ත රටේ අප ඉන්න එක නිකුත් කරන්නේ. දැන් මෙතන එහෙම කරන්නේ නැහැ. ඒ විතරකුත් නෙමෙයි අපි දෙන පැදුරට නිදා ගන්නවා. දෙන ඇඳක නිදා ගන්නවා. හම්බෙන දෙයක් වළඳනවා. අබ්‍රහ්මචාරියෙන් ජීවත් වෙනවා. ඉතින් ඔවා gederthi කරන්න පුළුවන් දේවල් නෙමෙයි. සීල අනුග්‍රහිතයක් අපි මෙතන සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒ සීල අනුග්‍රහිතය මේ කරගෙන යන මාර්ගයට රුකුලක්. ඉතින් මේ සීලයෙන් කරන්නේ මොකද්ද? අපි දානයක සම්බන්ධව කරලා බැලුවොත් දානයේදී අපි පුළුවන් තරම් දේවල් ගිහින් දෙනවා. දෙයක් කරනවා. ශ්‍රම දාන කරනවා, මුදල් දාන කරනවා, ආහාර දාන කරනවා, පර දාන කරනවා, මේ දාන කරනවා. කිරීමක් තමයි තියෙන්නේ දානෙ. මෙතනත් ඒ වගේ දානයක් දෙනවා. මොකුත් නොකර.
කියන්නේ වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා තමයි ඔක්කොම මේ විරමණයකට ලක් කරනවා. මම මේකෙන් වැළකී සිටිනවා, මේකෙනුත් වැළකී සිටිනවා, මේකෙනුත් වැළකී සිටිනවා කියලා අබ්‍රහ්මචර්යයක් අපි බ්‍රහ්මචාරී ජීවිතයකට යනවා කියලා වැළකී සිටිනවා කියන කතාවක් තමයි සඳහන් කරන්නේ. එතකොට මේ මුකුත් දානයේදී මොන හරි කරලා දන් දෙනවා. මෙතන අපි මුකුත් නොකර දන් දෙනවා. මොනවාද මේ මුකුත් නොකර දන් දෙන්නේ? අපි මේ දේවල් කරන්නේ නැහැ, මේ දේවල් කරන්නේ නැහැ, මේ දේවල් කරන්නේ නැහැ කියලා පොරොන්දු වුණාම අපි අපිට එකඟ වුණාම අපි මේ දේවල් කෙරුවොත් සමාජයට කරන්නේ බයක් දෙන්නේ. සතෙක් මැරුවොත් ඉන්න සතු ටික අපිට බයයි. හොරකම් කෙරුවොත් අහල පහල ඉන්න යාළු මිත්‍රයෝ ටික බයයි. කොයි වෙලාවෙ මගේ ඒවා උසයිද දන්නේ නැහැ කියලා. කාම මිත්‍යාචාරය හැසිරුණොත් එතන අබ්‍රහ්මචාරිය දෙවියෝ ඒක ඊට වැඩිය ඉක්සරහට ගිහින් අපි කියනවා නෑ ළඟටවත් යන්නේ නෑ කියන කතාවක්. එතකොට බොරු කේලම් කියලා මගේ කණෙන් රිංගනවා කියලා හිතන්න වෙන්නේ නෑ. බයක් නැති බව අපිට තේරෙනවා. ඉතින් මේ මුකුත් නොකර ඉඳලා අපි සමාජයට දෙන්නේ මොකද්ද? අභය. අභය දානය කියන්නේ ඔක හරක් නිදහස් කරන විතරක්ම නෙවෙයි. අපි අභය දානය කියපුවම අපි හිතන්නේ ගිරව් ටිකක් හරි කුකුල්ලෝ ටිකක් හරි කකුලෝ ටිකක් හරි අරගෙන ගිහින් පරිච්ඡ මාළු අරන් ගිහින් මුදල දාන අභය දානය දෙනවා. ඒක නෙමෙයි අභය දානය කියලා කියන්නේ. මෙන්න මේකයි අභය දානය. මේ සිල් රැක්කොත් අපි අභය දානය දෙනවා. අභය දානය දුන්නොත් අපිට හම්බෙන්නේ දෙන දේ තමයි. අපි දුන්නේ අභය නම් අපිටත් අභය හම්බෙනවා. මොකද්ද අපේ අපිට හම්බෙන අභය? අපිට අත්තානුවාද බය නැහැ, පරානුවාද බය නැහැ, දණ්ඩ බය නැහැ, දුක්ගති බය නැහැ. ඒවා තමයි අපිට තියෙන බය. අත්තානුවාද බය කියලා කියන්නේ තමන් තමන්ට දෙස් දෙවොල් තියාගන්නවා මේ වැරදි වැඩ කෙරුවොත් උදේ ඉඳලා රෑ වෙනකම්. ඒක ආයේ මොකෙකුටවත් බලන්ද බලක් ගන්න බෑනේ, බැරි දෙයක් නේ. තමන් දන්නවනේ තමන් වැරද්දක් කියවද නැද්ද කියලා. ඒ හින්දා ඒක දිගටම තමන්ට වත්. ඉතින් සිල් ගන්න කෙනෙකුට අත්තානුවාද බය නැහැ. මෙතන ඇවිල්ලා ඇස් දෙක පියාගෙන ඉන්න පුළුවන්. මං දන්නා සතෙක් මරලා නැහැ, හොරකම් කරලා නැහැ, කාම විචාචාරය ඇසිලා නැහැ, බොරු කියලා කියලා නැහැ. එන මට බය වෙන්න දෙයක් නැහැ. මට කවුරුත් ඇවිල්ලා වෙඩි තියලා යන්නේ නැහැ. වෙඩි තියලා ගියා රූපයක්. මම සිල් රැකලා ඉන්නේ කියන තැන ඒ පුද්ගලයා ඉන්නවා. එහෙම නැත්තම් එක මිනිහෙක් ගෙනියන්න 1000ක් වටේට යන්න ඕන. යාගේ එහෙම ගිහින් අර ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ට්‍රික් එක ඉගෙන ගන්නවට වෙඩිල්ල බේරෙන්න. ඒකට කන විතරයි විදෙන්නේ. වෙන මිනිහෙකුට තමයි වදින්නේ. ඉතින් ඒ බය නැති වුණාම අපි බය නැති එක අනිත් අයට දුන්නාම අපිට බය වෙන්න දෙයක් නැහැ. ඉතින් ඒ වගේ අපි දන්නවා මේ අත්තානුවාද බය කියන්නේ තමයි තමන්ට දෙස් දෙවල් තියාගන්න එක. පරානුවාද බය කියලා කියන්නේ අපි ඒ වගේ දෙයක් කරනවා නම්, හොරකමක් කරනවා නම්, එතනින් ගියාම සතෙක් මරනවා නම් ඔය මගේ පස්පව් විතරයි ගන්න. ඒ වගේ දේවල් කරනවා නම් බාහිර ලෝකේ දන්නවා. බාහිර ලෝකේ දන්නා මේ අහවලාගේ දෙවල්ලන්ට නමුද්දාලා තියෙනවා. අර මිනිමරුවේ කොයි මිනිහා මෙච්චරක් 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 මරලා තියෙනවා. මෙයා තමයි අර ආවල් එක්කෙනා හරි කෙරුවේ කියලා දන්නා. බාහිර මිනිස්සු කියන්නේ නැහැ. මොකද තමන්ටත් ඒකම හම්බ වෙයි කියලා. අරයා අමු හොරෙක් කියන ඒවා ඇතුලෙන් තියාගනින් කියලා කියනවා. ඔන්න ඔයා කාට ගෑනු පෙන්නන්න බෑ, පොඩ්ඩක් එල්ල ගෙට ගන්න කියලා කියනවා. يعني බාහිර ලෝකේ දන්නවා. ඒ බාහිර ලෝකේ දන්නවා කියන එක ඒක තමයි පරානුවාද බය. අනිත් අය දෙස් දෙවල් දෙනවා මේ පුද්ගලයාගේ මේ නොමනා හැසිරීම නිසා, කය වචනේ සංවරකම නැති නිසා, සීලය නොරකින නිසා. ඉතින් එහෙම පරානුවාද බය දන් අත්තානුවාද බය පරානුවාද බය විතරක් නෙමෙයි, අපේයාට තියෙන දණ්ඩ බයක්. කොයි වෙලේ ඇවිල්ලා කුදලගෙන යයිද දන්නේ. ඉතින් ඔය වැරදි කරපු මිනිස්සු අරයට පගා දීලා මෙයාට පගා දීලා කොහොම 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 හරි බේරිලා හිටියත් කොයි වෙලාවෙ හරි නීතිය ක්‍රියාත්මක වෙන්න පුළුවන්. රජුරු ඇවිල්ලා අරගෙන ගිහින් දඬුවම් දෙන්න ගන්න පුළුවන්.
ඒක නවත්තන්න බෑ. දඬ බය, දඬුවම් ලැබීමේ, දඬුවම් විඳීමේ බය යාට ඕන වෙලාවක තියෙනවා. ඉතින් ඒ මොනා නැතත් අපි අත්තානුවාද බය කොහොම හරි උදේ ඉඳලා රෑ වෙනකම් මේ ලෝකෙ එළියට එන්න තියෙන නවත්ත ගන්න කියනකොට, පරානුවාද බයක් අනිත් මිනිසුන්ව බය කරලා උඹ මට විරුද්ධව මුකුත් කියන්නේ නැහැ, එහෙම නැත්නම් සල්ලි දීලා ඒකෙනුත් ෂේප් වුණා කියමුකෝ. දණ්ඩ බය පොලිසියටයි මිනිස්ටර්ස්ලටයි ඊරගෙදරටයි ඔක්කොන්ටම පගාව දීලා ඒකෙනුත් බේරුණා කියමුකෝ. දුක්ගති බය පගාව දෙන්න බෑ යමයට. එතකොට මං දැක් මං හිතන්නේ කවුද සවනද කොහෙද ෂෙයා කරලා තිබුණා, ස්වභාව ධර්මය නඩු අහන දාට ලෝයර්ස්ලා නැහැ කි. ස්වභාව ධර්මය නඩු අහද්දි මේ අපි මොනවද කෙරුවේ, කීයක් තියෙනවද, කොච්චර තරාතිරම මොකද්ද, හොඳම ලෝයර් වල්ලන්නේ, මේ කතාවක් නැහැ. යමයා ගාවට ගිය ගමන් අහන්නේ ප්‍රශ්න පහයි. ඔබ දරුවෙක් දැක්කද? ලෙඩ ඉපදිච්ච ගමන් දරුවෙක් දැක්කද? ලෙඩ වෙච්ච මිනිහෙක් දැක්කද? ඉරේ ගිය මිනිහෙක් දැක්කද? මේ මැරිච්ච මිනිහෙක් දැක්කද? තනි කාමකක් දෙන මට මතක නැහැ. අහලා මේවා දැක්කා කියලා කිව්වොත් එතකොට කියනවා මේවා දැක්කා නම් උඹට හිතුන්නේ නැද්ද මේ මගේ ජීවිතේ මෙහෙම තමයි, මම මේ ධර්මයේ හැසිරিলা, මම මේ ජීවිතයෙන් අයින් වෙන්න ඕනා කියලා. ඊට පස්සේ කිව්වොත් හිතුණා. එහෙනම් ඇයි කෙරුවේ නැත්තේ? අර හේතුව නිසා, මේ හේතුව නිසා කෙරුවේ නැහැ කිව්වම අකුන් දෙකෙන් ඇදලා දෙනවා යමපල්ලන්ට. යමපල්ලගේ ඉදුරු ටික වැඩේ බලන්න. ඒ දුක්ගති බය කියන එක මම දන්නවා, මට ඇහිලා තියෙනවා. සමහරු කියනවා සමහර අය මැරෙන්න කිතුණා බයයි කියලා. අන්න 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 අතන කවුද ඉන්නවා කියලා. අන්න මේ මේ මම මාව අල්ලගෙන යනවා කියලා. මොකද ඒ ඒ කරලා තියෙන දේවල් වල හැටියට ඇවිල්ලා ඉන්න එකගෙන යන්න ඇවිල්ලා. ඒ වගේම හොඳින් ඉන්න අයට බොහෝම සතුටෙන් ඉන්න. බොහෝම සතුටෙන් ඉන්න මෙන්න මෙහෙම මේ මේ වගේ තැනකට තමයි මම යන්නේ කියලා මේ මැරෙන කිට්ටු ඒක රෙදිම දෙන්න පටන් ගන්න. ඕනනම් මැරෙන කිට්ටු වෙලා බලන්න. එතකොට Tamanටත් දැනගන්න පුළුවන් මේක බොරු නෙමෙයි කියලා. ඉතින් කියන්න හදන්නේ මේ අපි අභය දුන්නහම අපිට ලැබෙන්නේ අභය. ඉතින් ඒක අනිත් තුනෙන් බේරුණා. මේ දුක්ගති බය කියන එක නම් අරගන්න බැන්නේ අපි බය කරගම නෙමෙයි. මේ මෙව්වා කෙරුවොත් අපාය යනවාමයි කියන කතාවක් නෙමෙයි. හැබැයි අපි මේවට පිළියම් යොදාගත්තේ නැත්නම් මේකෙම යෙදිලා හිටියොත්, ඒකෙම යෙදිලා අත්තානුවාද බයෙන්ම අපි හිටියොත්, ඒ අත්තානුවාද බය තමයි අනිවාර්යෙන් අරන් යන්නේ අපාය පැත්තට තමයි. ඉතින් ඒක බුදුහාමුදුරු සූත්‍ර කීපයකම සඳහන් කරලා තියෙනවා. හැබැයි ඒ වගේම බුදුහාමුදුරු සඳහන් කරනවා අපි කොච්චර අත්තානුවාද බය තිබුණා මිනිස්සෙක් හින්දා අපිට හැකියාවක් තියෙනවා කොච්චර වැරදි කරලා හිටියත් කර්ණමක් ගහලා ඒකෙන් අනිත් පැත්තට පණින්න. ඒ කර්ණමක් ගහලා පණින එක සරියක් ඔය කවුද අසිබන්දු පුත්ත කියලා යනවා මං හිතන්නේ බ්‍රාහ්මණයෙක්, එහෙම නැත්නම් පරිබ්‍රාජකේ බුදුහාමුදුරුව හම්බ වෙනවා. ඒ ගිහින් එයා අහනවා බුදුහාමුදුරුවන්ගෙන්, එයා අහන්නේ ගිහාම බුදුහාමුදුරුව එයාගෙන් අහනවා උඹලා ශාස්ත්‍රූන් වහන්සේ සීලයක් පනවනවා. ඊට පස්සේ කියනවා ඔව් අපේ ශාස්ත්‍රූන් වහන්සේ සීලයක් පනවනවා. මොකද්ද පනවන සීලය? දැන් අපේ ශාස්ත්‍රූන් වහන්සේ කියනවා යම් කිසි කෙනෙක් සතුන් මැරුවොත් ඒ සතුන් මැරීම හේතු කරගෙන ඒකම නම් එයා බහුල වශයෙන් කරන්නේ, ඒ බහුල වශයෙන් කිරීම හේතු කරගෙන අනිවාර්යෙන් අපායට යනවා. යම් කිසි කෙනෙක් හොරකම් කරනවා නම් හොරකම් කරන එකම නම් එයා බහුල වශයෙන් කරන්නේ, එයා අපායට යනවා. මොකද බුදුහාමුදුරුවෝ කාලේ හිටියා ප්‍රොෆෙෂනල් හොරු. දැනුත් ඉන්නවනේ, දැනුත් ප්‍රොෆෙෂනල් හොරු ඉන්නවා. ඒ කාලේ ප්‍රොෆෙෂනල් හොරු හිටියා. මම් පහරන්නෝ කියලා කියන්නේ අපි ඒතර පරණ ෆිල්ම් එහෙම බලන්නේ ඔක්කොම කෝච්චි හොරකම් කරන්නේ. කව්බෝයිස්ලා ඇවිල්ලා වෙඩි තියලා අරන් යන්නේ. හරි හරි ටොප්. ඉතින් ඒ වගේ තමයි. දැන් එහෙම ෆිල්ම් ගහන්නේ නැහැ. එලි පිටම තියෙන අපිට බලාගෙන ඉන්න විතරයි අපිට තියෙන එක. ඒවා ෆික්ෂනල් නෙමෙයි. ඒවා රියල් ස්ටෝරිස්. ඉතින්
ඒ වගේ මේ ඒ දිගින් දිගටම කරන එකට අනුව අපායට යනවා කියලා කියනවා. කාම මිත්‍යාචාරය හැසිරෙනවනම් එයා දිගටම කාම මිත්‍යාචාරය හැදිරෙනවා. එයා අනිවාර්යෙන් අපාය යනවා කියලා ඔහු කරුණු පහට කියනවා. කියපුවාම මේ බුදුහාමුදුරුවෝ ගිනා වෙනවා. ගිනා වෙලා ආනන්ද හාමුදුරුවන්ට කියනවා එහෙනම් ආනන්ද එක එකක් අපායට යන්නේ නැහැ කියලා. ඊට පස්සේ ආනන්ද හාමුදුරුවෝ අහනවා ඔබ වහන්සේ කියන එක පොඩ්ඩක් පැහැදිලි කරන්න. පැහැදිලි නැහැ කියලා. ඊට පස්සේ ආනන්ද හාමුදුරුවන්ට බුදුහාමුදුරුවෝ කියනවා ඇය 24න් තමන් වැඩිපුර කරන එකට අපාය යනවා නම් මිනිහෙක් සත්තු මරනවා කියලා ඇය 24ම සත්තු මරන්නේ නැහැ. බොරු කියනවා කියලා ඇය 24ම බොරු කියන්නේ නැහැ. කාම මිත්‍යාචාරය ඇය 24න් කරන්න බෑ කියන එක මම සත්‍ය කියන්න ඕන දෙයක් නෙමෙයි. එතකොට කේලම් කියන එක දුරාමේරය දෙක ගහද්දි වැටෙනවා. ඊට දුක පැය 24ම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. එතකොට එහෙම පැය 24ම කරන්නේ නැත්තම් අපි හිතමු වෘත්තියක් හැටියට කරනවා කියලා. වෘත්තියක් හැටියට කරුවත් එයා පැය 8යිනේ කරන්නේ. ඉතුරු පැය 16ක් තියෙනවානේ ඔබ නොකර ඉන්නේ. ඒ 16 ඒ ධර්මයේ හැසිරෙනවා නම් මේ කරන පැය 8 කරන ඒවා අපායේ යනවාමයි කියලා අපිට කියන්න බෑ කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ඒ හින්දා අපි මේ තානුවාද බය තියෙනවා කියලා අපේ අතින් වැරදි වුණා කියලා මට කවදාවත් ආයේ මේ ධර්මයේ පිළිගන්නේ නැහැ කියලා බය වෙන්න දෙයක් නැහැ. අපි ඔක්කොම වැරදි කරපු අය විශේෂයෙන් මම. ඕ මං හිතන්නේ පහම කඩලා ඇති. එහෙම තියෙද්දි අපිට පුළුවන් මේ මනුෂ්‍යත්වයේ උඩට ගන්න. ඒක තමයි බුදුහාමුදුරුවෝ අසුබන් පුත්තට කියන්නේ මේ සිල්පද කැඩුනා කියලා මං අනිවාර්යෙන් අපාය යනවා කියලා අපි අත්තානුවාද බය ගන්න නරකයි. ඒ අත්තානුවාද බය ගත්තොත් මම අනිවාර්යෙන් අපාය යනවා කියලා අපාය යන එක යනවාමයි. මේ සිල් කැඩෙනවා කියලා අපි දුක් වෙවි හිටියොත් ඒකටම අංගෙන්ද්‍රිය ගත්තා හිටියොත් අනිවාර්යෙන් අපාය යනවා. හැබැයි බුදුහාමුදුරුවෝ දෙන්නේ බුදුහාමුදුරුවෝ සතර සතිපට්ඨාන සූත්‍රයේ කියන්නේ ඒකායන අයම් භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියා. සත්තානං විසුද්ධියා කියලා කියන්නේ මේ අපි වැරදි කරනවා. වැරදි කරන සත්‍යයන්ව මම පිරිසිදු කරනවා කියලා කියන්නේ. බුදුහාමුදුරුවෝ කියන්නේ මාගාව තියෙනවා ප්‍රතිචක්‍රීය කරණේ යන්ත්‍රයක්. ඒ යන්ත්‍රෙට කියන සතර සතිපට්ඨානයි කියලා. උඹලා පව් කරපුන් ටික වරෙල් නමං ගන්න. මම මේකට දානවා මේ පැත්තෙන් එහා පැත්තෙන් විසුද්ධ වෙලා එනවා. බුදුවටම හදන්නම බැරි එකෙක් ඉන්නවා නම් අඩුම ගාන සිල්වත් වෙලාවත් අනිත් පැත්තෙන් එනවා. එතනින් එහාට යන්න පුළුවන් අය බුදුහාමුදුරන්ගේ සතර සතිපට්ඨාන මාර්ගයේ වැටෙන සිල්වත් වෙලා නවතින්නේ නැහැ. ඒක බුදුහාමුදුරු පැහැදිලිවම කියලා තියෙනවා. මේ ආත්මයේම මේ භවයේම අපිට මාර්ගඵලයකට යන්න පුළුවන් කියලා පැහැදිලිවම කියලා දෙනවා සතර සතිපට්ඨාන සූත්‍රයේ. ඉතින් ඒ හින්දා ඒ ප්‍රතිචක්‍රීයකරණය අපමය ගත්තත් මේ සත්තානං විසුද්ධියා කියන එකේ සිල්වත්වත් වෙනවා. ඉතින් එහෙම සිල්වත් කිරීමේ හැකියාවක් තියෙද්දි අපිට කියන්න බෑ අපිම වැරදි කෙරුවා අනිවාර්යෙන්ම අපාය යනවා කියලා. හොඳට බීලා බුදියා ගන්න එක නෙමෙයි කරන්න තියෙන්නේ. අපේ අතින් වැරදි වෙනවා නම් දැන් මට ධර්මයේ ගන්න බැයිද කියන තැනට යන්න. ඒකට තමයි බුදු කෙනෙක් ඇවිල්ලා මේ ඉදිරියට අත දෙන්නේ. එහෙම කරගන්න පුළුවන් නම් ධර්මයට ආවොත් ඒ ධර්මයට එන එක්කෙනාට ඊට පස්සේ මේක ආර්යකාන්ත සීලයකට හැරෙනවා. ඇත්තෙන්ම ආර්යකාන්ත සීලය කියලා කියන්නේ මේ අපි ඔය කතා කරන පංච සීලය නෙවෙයි. අපි ඔය කතා කරන අට සිල් දස සිල් නෙමෙයි. ආර්යකාන්ත සීලය කියලා කියන්නේ ස්වාමින් වහන්සේලා වටින උපසම්පදා සීලය. ඒ සීලයට කියනවා අති උත්තම අති පාමොක්ක අති සෙට්ටං කියලා. අති උතුම් අති ප්‍රමුඛ අති ශ්‍රේෂ්ඨ කියලා කියනවා. ඉතින් මෙහෙම කියපුවාම මෙතන ඉන්න අයට ප්‍රශ්නයක් පානිය නගින්න පුළුවන්. අපි සුදු වැඳගෙන ඉන්නේ. අපි තට්ටේ ගාලා නැහැ. ඒ හින්දා මේක අපිට අදාළ නැහැ කියලා. බුදුහාමුදුරුවෝ එක අදාළ කරලා තමයි අදහස් පට්ටාන්නේ හදලා. මෙතනට ඇවිල්ලා මේ අවම වශයෙන් Tamanට ගන්න පුළුවන් සීලයක පිළිතලා නිකන්
කොත්තමල්ලි බිබි වැසිකිලි ගී යන එක විතරක් නෙවෙයි අපි කරන්නේ. සිල් ගත්තාම ඒකයි කරන්නේ. අපේ ගහනවා, කොත්තමල්ලි බොනවා, පච හලනවා, ටොයිලට් යනවා. දැන් මෙතන මෙතන එහාට ගිය එතන එහාට ගිය වැඩක් කරන ටිකක් පච හලනවා, පච හලන්නේ, අපේ ගහන්නේ. ඒ වුණාට අපි සක්මන පර්යායෙන් සක්මන පර්යායෙන් මොන පර්යායෙන් දිගටම කරනවා. ඒ කිරීමෙන් සකල භවයන්ගේ දිගටම කරනවා කියලා කියන්නේ මේ ආර්යයන් වහන්සේලා ජීවත් වෙච්ච ජීවන රටාවක් අපි ගෙනියනවා. ඒ හින්දා තමයි කියන්නේ කට වහගෙන ඉඳිලා සමහර වෙලාවට මන් දකිනවා මෙතන නැගිට්ට ගමන් කුටු කුටු ගන්න පටන් ගන්නවා. ඒක සම්පූර්ණයෙන් 100%ක් නවතින්න ඕනේ. මේ හිටපු ගමන් මට වුණාම මගේ සම්පූර්ණයෙන්ම සර්කිට් එක අප්සෙට් යනවා. අක්ෂර ගිහින් එක මේ ස්පාක් වෙන්න පටන් ගන්නවා. ස්පාක් වෙන්න පටන් ගත්තත් නිකන් මේ ගොරෝනාට වැඩි සද්දයක් එනවා. එම ස්පාක් කරු ගන්න එපා. ඉන්න පුළුවන් තරම් ආරණ්‍යයෙන් දාවේ පවත්වන්න. මොකද ඒක දාලා තියෙන්නේ මගේ හොඳට නෙමෙයි. එහෙම කරගත්තොත් Tamanට හොඳයි, මේ සමූහයට හොඳයි ආරණ්‍යයෙන් දාවේ පැවැත්. ඒ ආහාරිනී හදතාවය පැවැත්වීම තුළින් ඊට වැඩි වෙන හොඳ දේ තමයි අපි මේ සීලය කියන්නේ කය වචන සංවරය. වචනේ 100%ක් සංවර වෙනවා. ඔය වචනේ 100%ක් සංවර වෙන්නේ නැති නිසා තමයි අපිට මේ කය හරහා මනසට යන්න බැරි. මේ වචන සංවරය අවශ්‍යයි. එහෙම නැත්නම් මොනෙය වද අපි පුරවන්නේ මේ මනසට කොහොමද දැන් කිට්ටු වෙන්නේ? අපි උදේ ඉඳලා රෑ වෙනකම් මේ උණු කය තමයි පරිස්සම් කරන්න හැමදේම කරන්නේ. මේක මෙතන ඉන්න අපි කොහොමද මේ අපේ මනසට යන්නේ කියන පාර කපා ගන්න බෑ. අර මැද්දේ තියෙන වචනේ සංවර බවක් ආවේ නැහැ. ඉතින් ඒ සංවර එක ගන්න එක ලේසි නෑ. ඒ හින්දා තමයි දඬු කඳේ ගහලා ආරෙන් හෙත්තාවේ බුදුහාමුදුරුව පණවල. බුදුහාමුදුරුව කියලා තියෙන්නේ අරියෝවා තුන්නේ බාවෝ කියලා. එහෙම නැත්තම් කියනවා ධර්ම ධම්මීවා කතා කියලා. ධම්මීවා කතාවක් මෙතන ඉඩ දෙන්නේ නැහැ. ධම්මීවා කතාවක් කරන්න ඕන නම් මායෙක විතරයි. තම තමන්ල ධම්මීවා කතා වලට යන්න එපා. මොකද ඊට පස්සේ ධම්මීවා කතා නෙමෙයි ඊට පස්සේ ධම්මි ගැන තමයි අන්තිමට කතා කරන්නේ. ඒ හින්දා ඒ පැත්තට යන්න එපා. අර ටික කට වහගෙන හිටියොත් 150ක් සීල රැකිලා. එහෙම සීල රැක ගන්න පුළුවන් වුණොත් මේ අපි පොඩ පොඩ කිට්ටු වෙන්නේ අර ආර්ය සීලේට. ඒ මොනෙය වතට ආර්ය සීලේ තියෙනවා සුළු සීලය, මජ්ඣිම සීලය, මහා සීලය. ඉතින් ඒ මහා සීලේදී තියෙන්නේ අපි දේවල් අපි කරද්දී අනිත් අයව රවට්ටන්න නැතුව මේ අපිට මිනිස්සු ශ්‍රද්ධාවෙන් දෙන දේවල් භුක්ති විඳලා කාලා බුදියා ගන්න එකක් නෙමෙයි අපි කරන්නේ. ශ්‍රද්ධාවෙන් වෙන දෙන දේවල් පරිහරණය කරලා අපි මේ අනිත් අයව රවට්ටලා අපි ලාභ ප්‍රයෝජන ගන්න දෙන්නේ මෙතන කරන්නේ. අපි මේ දෙකෙන්ම තොර වෙලා මනුෂ්‍යත්වයේ උසස් කිරීමේ ක්‍රියාවලිය බුදුහාමුදුරුවෝ දීලා තියෙනවා. අන්නේ ක්‍රියාවලිය යෙදිලා ඉන්නේ. ඉතින් මෙහෙම මේ ක්‍රියාවලිය යෙදෙද්දී ඕගොල්ලෝ සිල් ගත්තේ නැති වුණාට අර අති උත්තම අති ශ්‍රේෂ්ඨ අති ප්‍රමුඛ සීලය ගත්තේ නැති වුණාට එතනට තමයි ආර්යයන් වහන්සේ කෙනෙක් වගේ තමයි අපි හිමීට ළඟුනේ. ඉතින් ඔය සාමාන්‍ය ඵල සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා ඒ අජාසත් රජුරෝ 2500ක් 2500ක් භික්ෂූන් වහන්සේලා ඉන්න ඒ අඹවණයට යද්දී රජුරුවන්ගේ ඇඟ කිලිපොලා ගියා කියලා 2500ක් ඉන්න කැලේ මීයට පිඹවන්නේ කිසිම සද්දයක් නැහැ. හජුරු බය වුණා මේ මරන්න එකයි. ඊට පස්සේ 2500 අතක් පිට අතක් පියාගෙන බුදුහාමුදුරුව එක්ක ඒ රාත්‍රියේ ලස්සනට වහනවා කරන දැක්කහම එයාගේ හිතට ආපු දේ තමයි, අජාසත්ත් හිතට ආපු දේ තමයි, අනේ මගේ පුතත් මේ වගේ වෙනවා. පොර බය වෙන්න ඇති තාත්තවරු දෙකානේ. මගේ එකා මේ වගේ වුණොත් මාව මරන්නේ නැහැ කියන බය ඒ කෙසේ වෙතත් මට කියන්න අවශ්‍යතාවය තියෙන්නේ මේ ආර්ය නිහඬතාවය දැක්කහම වටේ පිටේ ඉන්න මිනිස්සුන්ටත් සාන්තියක්. ඉතින් අපි ඔය රිට්‍රීට් එකක් කෙරුවා කටානේ දැනක
කතෝලිකාය තමයි අපිට කේටරින් කරුවේ. ඒ මිනිහට විශ්වාස කරගන්න බෑ මේ වගේ පිරිසක් මෙහෙම හැසිරුණා කියලා. මන් දන්නේ ගායනි හිටියද කියලා බ්‍රිස්බේන් රිට්‍රීට් එකේදී ෆයලාම් එක ගිය වෙලාවේ. ෆයලාම් එක ගියා. ෆයලාම් එක ගියාට පස්සේ හේ ෆයර් බ්‍රිගේඩ් එකෙන් එනවා. 80ක් 85ක් විතර කට්ටිය. ඔක්කොම සුදු ඇඳගෙන කිසිම කෙනෙක් කතාවක් නැහැ මේ බිල්ඩින් එකෙන් එළියට. මම විතරයි කතා කරන්නේ. මම ඕගනයිසර් නිසා මම ඔක්කොම අන්තිම එළියට යන්න කියලා. කතාවක් නැතුව එළියට ආවි හිටගෙන ඉන්නවා දැන්. කොක්කු ඉන්නවා සුදු ඇඳගෙන ඉන්නේ. ෆයර් බ්‍රිගේඩ් එකෙන් ආවා. එහෙට මෙහෙට ගියන් බැලුව මුකුත් නැහැ. ඊට පස්සේ එතන හිටපු මේන්ටනන්ස් මැනේජර් කතා කරලා උනුත් බොහොම හිමීට කතා කරලා ගියා. යන ගම ෆයර් බ්‍රිගේඩ්ස්ලා දෙන්න එක්කෙනෙක් අනිත් එකාගේ කෙරුවා ගියා. අපි මේ කතා කරන්නේ ඉන්න ඒගොල්ලන්ට මේ ආර්යනි හෙඳතාවයේ කියන එක යනවා. ඉතින් අපි ගෝසාව දෙන තැනට ගියොත් ඒ ගෝසාවේ මොකද්ද කම්පණය තමයි අපි ගන්නෙ. ආර්යනි හෙඳතාවයේ ගියොත් ආර්යනි හෙඳතාවයේ කම්පණය තමයි ගන්නෙ. ඉතින් ඒ වගේ අපිට මේ ආර්යයන් වහන්සේලා ජීවත් වෙන ආර්යයන් වහන්සේලා අගය කරන කායික වාචසික හැසිරීමකට මේ අපි කරන දෙයින් යනවා. එහෙනම් අටසිල් ගත්තා කියලා. මෙතන ආර්ය සීලය නොරැකෙනවා නෙමෙයි. ඒ ආර්ය සීලය රැකෙන එක බුදුහාමුදුරුවෝ සඳහන් කරලා තියෙනවා කිකීච අණ්ඩං කියලා. කිකීච අණ්ඩං කියලා කියන්නේ විජු රකින කිරල දෙනක් වගේ. මම දන්නේ නැහැ ඔයගොල්ලෝ අත්දැකලා තියෙනවද කියලා. කිරල දෙන විජු රකිද්දී හරි අරගෙන ඒ හැම තිස්සේම ඒ අහලින් පහලින් කවුරු හරි යනවා නම් කෑ ගහගත්තු ගමන් තමයි ඉන්නේ. නිකන් ඒ ඒ ඒ ඒ කෙලින් යනවා නම් කෙලින්ම එනවා ෂූට් කරගෙන. ඒක දැසම මම දන්නේ මම ගිහින් ඩොම් ගාලා එන්නම්. මම මේ දුරු පාසකම හිටියේ. උපාසකම්මට අනේ ගෙන ගියා. ඉතින් එදා ඉඳලා කිරලෙක් කෑ ගහනවා දැක්කොත් සත්ත බලාගින් යන්නේ. ඒ වගේ මේ ඒ තරම් ඒ පිටරේ රැකගන්න මේ කිරණ දෙන කටයුතු කරනවා. ඒ වගේ අපි සිල් රකින්න ඕනේ කියලා කියනවා. ඒ වගේම සඳහන් කරලා තියෙනවා චමරීව වාලදින් කිය. චමරීව වාලදින් කියලා කියන්නේ සෙමර මුවා කියලා. ඇන්ට්ල කියන මුවා මම හිතන්නේ ගෝණ කියලා නේ කියන්නේ. එයාගේ මේ වල්ගේ රකින්නවා වගේ කියලා. මොකද එයාගේ වල්ගේ මිනිස්සු කපාගෙන ඒකේ කිඩ්නි ෆන්ක්ෂන්ස් වලට එහෙම හොඳයි කියලා. කිඩ්නි මොන්ට එහෙම වෙඩි තියන්නේ නැහැ. ගෝනුන්ට එහෙම වෙඩි තියන්නේ නැහැ. හොඳයි කියලා අරගෙන ගිහින් ගන්න නිසා එයා තමන්ගේ වල්ගේ රකින්නවා වගේ මේ සිල් රකින්න ඕනේ කියලා. එයා ඒ වගේම කියනවා පියංච පුත්තං කියලා. ඒ කවුද තනි පුතෙක් එක් පුතෙක් ඉන්න අම්ම කෙනෙක් ඒ පුතාව රකින්නවා වගේ කියලා නයනම්ව ඒකකම් කියලා කිව්වා. නයනම්ව ඒකකම් කියලා කියන්නේ මේ එක ඇහක් තියෙන කෙනෙක් ඒ ඇහ රැකගන්න උත්සාහ කරනවා වගේ සිල් රකින්න ඕනෑ කියලා කියනවා. ඒ විදිහට සීලය රැකීම කරනවා නම් ඒ කරන එක කියන සිල් රකින්න කියලා කියනවා ප්‍රිය භාවය ඇතුළු ගරු භාවය ඇතුළු. කම් අපි විකාල භෝජනම් කියද අයියෝ අද ඉඳලා දවස් පහක් ඔයාට කන්න නෑ කියලා කිව්ව ප්‍රිය භාවයෙන් මේ අපි ඒක කරන්නේ. අපි ඒක කරන්න ඕනේ මගේ වචනෙන් කියනවා නම් බොක්කෙන් කරන්න ඕනේ. ඒ තරමටම දැන් මම මේ අලුත් සීලයක් රකින්න හදන්නේ කියන ලොකු ප්‍රමෝදයක් තමන් තුළින් එන්න ඕනේ මේ සිල් රැකීම නිසා. නැත්තම් ඒක පුරුෂයක් කරගත්තොත් ඒක කරදරයක් කරගත්තොත් ඒක ආර්ය වෙන්නේ නෑ. අපි මොනවාද කවුරු හරි දඬුවමක් දුන්නා වගේ වෙනවා. ඉතින් ඒ හින්දා මේක කමාන්ඩ්මන්ට්ස් නෙමෙයි. අනිත් තැන් වල තියෙන කමාන්ඩ්මන්ට්ස්. හරාම් කියලා කියනවා. කොරන්ට නම් එපා. ඕ කියලා කියනවා. ඒක බයකට නෙමෙයි. මෙතන කවුද සිල් ඉල්ලුවානේ. ඉල්ලුවට පස්සේ දෙන්නේ. ඔය ඒ වගේ ඔය ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉන්නවා. ඒ ස්වාමීන් වහන්සේගෙන් සිල් ඉල්ලපුවම කියනවා එක සිල්පදයකට 250ක් ගන්න. ඇයි?
මේ නිකම් සිල් ගන්න එනවා සිල් දෙනවා. සිල් නිකම් හම්බෙන්නේ එහෙම එනවා. එහෙම සිල් රකින්න ඕන. ඒ ප්‍රියව රකින්න දෙන්න ඕන. වෙන්න ඕන. එහෙනම් මේ අපි ඉල්ලලා සිල් ගද්දී අපි ඒකට ගරු බවක් තියෙන්න ඕන. නිකම් හම්බෙනවට කරන්නේ. මොකද නිකම් හම්බෙන කිසිම දෙයක අගයක් නැහැ. ඉතින් බුදුහාමුදුරුවෝ සඳහන් කරන මේ වගේ මේ විදුවට රකින කිලුලෙක් වගේ එකහක් රකින පුද්ගලයෙක් වගේ මේක රැක ගන්න ඕන බොහොම ප්‍රියව බොහොම ආශාවෙන් බොහොම කැමැත්තෙන් බොහොම ගරුභාම්බීරව මේක රැක ගන්න ඕන. ඒ රැක ගැනීම තමයි මේ සීලය Tamanට උදව් කරන්නේ. සීලය Tamanට ආර්ය බවට පත් වෙන්න ගෙනියන්නේ. එද මේක ආර්ය බවට පත් වෙන්නේ කොහොමද? මේ සීලය අපි මේ කරන කාර්ය පදනම් කරගෙන ගත්තොත් අපි සතිය වඩනවා කියලා කියන්නේ මේ මොහොතේ මේ තැනදී තමන්ගෙන තියෙන මොනම තත්වයකටවත් ප්‍රතික්‍රියා නොදක්වා ඉන්න එක. දැනුවත් භාවයේ පවත්වන්නේ මෙහෙම දැනුවත් භාවය පවත්වද්දී අපි මීට ඉස්සෙල්ලා නොකරපු දෙයක් මේ කරන්නේ. මීට ඉස්සෙල්ලා අපි දැනුවත් භාවය පවත්වන්න ගියේ නැහැ. අපි යම් දෙයක් සිද්ධ වුණාම ඒ සිද්ධ වෙන හැම දෙයකටම අපිට මොනවා හරි කරන්න දෙයක් තියෙනවා. ප්‍රතික්‍රියා කරන්න දෙයක් තියෙනවා. සරල උදාහරණයක් ගත්තොත් භාවනා ශාලාවලට එනවා එන්නේ සිද්ධාලේප අරගෙන. මොකද ඇඩ්වර්ටයිස්මන්ට් කියන්නේ සිද්ධාලේප වැඩ මහත්මිය ඔබ ගෙදර කියලානේ. ඒ හින්දා සිද්ධාලේප භාවනා ශාලාවේ වැඩ මහත්මිය තමයි. ඇවිල්ලා ආතන ගානවා මෙතන ගානවා රිදෙන්න දෙන්නේ නැහැ කිසිම තැනක්. ඉතින් ඒක මේ දැනුවත් භාවයේදී අපිට අකුල වේදනාවක් ආවා කියලා බුදුහාමුදුරු කියන්නේ සිද්ධාලේප ගන්න නෙමෙයි. මම දැන් මෙතන කියන එකේ දැනුවත් භාවය පවත්වනවා නම් වේදනාව තමයි දැන් තියෙන්නේ. වේදනාව තමයි මම. ඒකට දැනුවත් භාවය පවත්වන ප්‍රතික්‍රියාවක් කරන්නේ නැහැ. ඉතින් මෙහෙම ප්‍රතික්‍රියා නොකර ඉද්දී අපිට පොඩ 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 පේන්න පටන් ගන්නවා අපි කොච්චර මේවට ප්‍රතික්‍රියා කරන්න හිත සැදී පැහැදී ඉඳලා තියෙනවද කියලා. එහෙම නැත්නම් අපි කොච්චර ඇතුලේ කුණු තියාගෙන ඉන්නවද කියන එක පේන්න පටන් ගන්නවා. ඔය මම වේදනාව කියන මාතෘකාව ගත්තේ ප්‍රතික්‍රියා කරනවා කියන එක පෙන්නන්න. අපි වේදනාව නැතුව මෙතන ඉඳගත්තට පස්සේ අතක් පිට අතක් තියාගෙන එහෙම නැත්නම් විශේෂයෙන් සක්මනක් කරද්දී වේදනාවක් එනවා අඩුයිනේ. විශේෂයෙන් වේදනාවක් නැත්තම් ලෙඩක් නැත්තම් සක්මනේදී හුඟක් අපිට එන්නේ තෝරේ ගලනවා හිතුවිලි. ඔය හිතුවිලි වල මොනවද තියෙන්නේ? අරූට කොටපන්, මූට කොටපන්, අතන හොරකම් කරපන්, මෙතන හොරකම් කරපන්, අරක තාපන්, මේක තාපන්, අපි ඇහෙන්, කනෙන්, නාසයෙන් කරපු දේවල් ඒ දැන් නොකරන නිසා ඒ ඔක්කොම ඒ සම්බන්ධයෙන් තියෙන හිතුවිලි ටික ඉඳ පටන් ගන්නවා. ඒ හිතුවිලි වල වැඩිපුරම තියෙන්නේ මොනවාද? තමන් කොච්චර තමන්ගේ ඇතුලේ ද්වේෂය තියෙනවද? තමන්ගේ ඇතුලේ කොච්චර රාගය තියෙනවද කියන එක. මේ ද්වේෂයයි රාගයයි අපි අපි ඒ දෙක සංතප්පණය කරන්න ඒ දෙක ඉදිරියට ගෙනියන්න අවදාවත් සදාචාර වෙලා බෑ. සදාචාරයෙන් තොරව තමයි මේ ද්වේෂය රාගය ගෙනියන්නේ. කෙල්ලවරක් නැහැ ඔක කරන්න ගියාම. ඒ හින්දා තමයි ඔය පාණාතිපාතා අදින්නාදාන කාමේසු විචාචාරා කියලා ඕව ඇවිල්ලා මේ රාගය එහෙම නැත්නම් කාමය ද්වේෂයට ගියාම අපිට බවුන්ඩරිස් නැතුව යනවා. එහෙනම් ඒ සිල් කැඩෙන එකට කියනවා වීතික්කම කෙලස්. වීතික්කම කෙලස් කියලා කියන්නේ මේ සමාජය පිළිගන්න සාර ධර්ම වලින් එහාට යනවා. වීතිය ආක්‍රමණය කරනවා ඒවයි. ඉතින් එහෙනම් ඒවට කියනවා වීතික්කම කෙලස් කියලා. ඉතින් මේ වීතික්කම කෙලස් ටික දැන් කය වචනය නැවැත්වුවට කය වචනය ක්‍රියා කරවන්න අවශ්‍ය කරන ඉන්ධන ටික පේන්න පටන් ගන්න. මේ හිතුවිලි ටික. ඒ ඉන්ධන ටික පේන්න පටන් ගත්තා පස්සේ දැන් මෙතන මොකද කරන්න දෙයක් නැහැ.
දෝර ගලනවා හිතුවෙලි හාමුදුරුව කියලා තියෙන්නේ පජානාති. එම නැත්තන් සතින් පරිමුකං. එහෙම නැත්තම් දැනුවත් භාවය, අවදිමත් භාවය. මේවා ඇද්දි මේවට අපි අවදිමත් භාවය ගන්නවා. සක්මන බලන්න තමයි කිව්වේ. සක්මන තියන් කකුල තියන්නේ කොහොමද? තිබ්බහම මොනවද දැනෙන්නේ? ඔසවන්නේ කොහොමද? ඔසවපුවම මොනවද දැනෙන්නේ? ආස්වාස ප්‍රාස්වාසය කොහොමද දැනෙන්නේ? කොතනද දැනෙන්නේ? මොන වගේ සංවේදනාවක්ද තියෙන්නේ? මේක දිහා බලාගෙන හිටියාම සක්මනට මොකද වෙන්නේ? ආස්වාද ප්‍රස්වාදයේ දිහා බලාගෙන හිටියාම මේකට මොකද වෙන්නේ? මේ සක්මනේ යටිපතුලට හිත දාපුවාම යටිපතුල විතරමද මගේ අවධානයට හම්බ වෙන්නේ? තව අහු වෙන්නේ. සක්මනේ තව ගොඩාක් ක්‍රියාවල් තියෙනවා. ඒවට මගේ අවධානය යනවද? ඒ වගේ තොරතුරු තියෙනවද කියලා බලන්න කියලා තමයි කිව්වේ. හැබැයි එහෙම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. සිද්ධ වෙන්නේ මේ වෙන මොකක්ද? ඒකෙන් පෙන්නුම් කරන දේ තමයි අර තමන් මේ මොහොතේ මම වෙලා තියෙන එක, මේ මොහොතේ සිල් කඩන්න මොන පෙළඹවීමක් හිත පොළඹවනවද කියන එක දෙන්න පටන් ගන්න. ඒක බුදුහාමුදුරුවෝ සඳහන් කරලා තියෙනවා මෙන්න මෙහෙම. කොහොමද? සති සම්පජඤ්ඤය කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රයේ කියනවා සති සම්පජඤ්ඤේ භික්ඛවේ සති. සති සම්පජඤ්ඤ සම්පන්නස්ස උපනිසංගෝති හිරිතප්පං කියලා. දැන් මේක දිහා මේ බලන් හිටියහම තමන්ටම ලැජ්ජයිනේ. මං අර ඉස්සර මේ 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 විදිහට සතු මරාගෙන ගියා. ඒක තමයි එන්නේ. මන් දන්නේ ඕගොල්ලෝ කරලා තියෙනවද කියලා. මම නම් කරලා තියෙනවා. කැම්පස් එකේ දවස්වල ලෙක්චරර්ස්ලා අපේ බැච් එකට බැන්නේ වැද්දෝ ටිකක් ආවේ නැහැ මෙච්චර කාලෙකට මේ කැම්පස් එකේ. මේ 81 ඇවිල්ලා ඉන්නේ වැද්දෝ කියලා තමයි බැන්නේ. මොකද කැම්පස් එකේ තලගොයෙකුට ඉඳ දුන්නේ. ඒ තරම් දුප්පයි බැච් එක. ඉතින් භාවනා කරන්න ගියාම ඕවා එන්න පුළුවන් උරුල තියෙනවා. ඒ වගේම අපි හොරකම් කරනවා නම් අරව එන්න පුළුවන්. කාමමිච්ඡාචාරය කරනවා නම් ඉඳගත්තාම ඒවා එන්න පුළුවන්. අතහලනවා නම් ඉඳගත්තාම ඒවා එන්න පුළුවන්. ඉතින් මේවා දැන් එද්දි හය වචනෙන් වෙන්නේ නැහැ. දැන් මේ මොකද වෙන්නේ? සති මේක කියන්නේ සති සම්පජඤ්ඤ භික්ඛවේ සති. සති සම්පජඤ්ඤ කියලා කියන්නේ අපි මේ මම දැන් මෙතන කියන එකට හිත දාපුවාම දැන් මාව නෙමෙයි පේන්න පටන් ගන්නෙ. එයා පැත්තේ ඉඳගෙන ඉන්න එක්කෙනා කරපු දේවල් නෙමෙයිනේ. මේ තමන්ම කරපු දේවල් ටික පේන්න පටන් ගන්න. ඉතින් මේ දේවල් ටික පේන්න පටන් ගත්තාම ඒක නිකම්ම සතිය නෙමෙයිද? මේ ආස්වාස ප්‍රස්වාසය බලන්න බැලුවේ. එහෙම නැත්නම් සක්මන බලන්න බැලුවේ. කයට හිත දාන්න බැලුවේ. දැන් කයට පේන්නේ නැහැ. ඒකට හිතේ මේ යන ගෝරිය පේනවා. හිතේ මේ තියෙන කඩප්පුලි ගතිය පේනවා. එතකොට අපි හයෙන් දැන් දැනුවත් භාවයේ තියෙන හිතට. ඒ හින්දා ඒක නිකම්ම සතිය නෙමෙයි ඉදිරියට යන සතියක්. කය හරහා මේ කයට හිත දාන්න හදලා හිත නිසිච්ච වෙලාවේ හාමුදුරුවනේ මට හිතුවිලි එනවා මේ හිතුවිලි වලට වෙඩි තියාගන්න බෑ කියලා අහන්නේ. ඇයි? මතක තියෙනවා ඊයර ආපුහම විශේෂයෙන් කතා කරලා ඔයගලට මතක් වෙන්නේ මොකද්ද? මේ අරමුණ නෙමෙයි අපි වඩන්නේ. මොකද්ද වඩන්නේ? දැනුවත් භාවයේ වඩන්නේ. දැන් අපේ දැනුවත් භාවයේ තියෙන්න ඕනේ ආස්වාසය නැත්තම් ප්‍රස්වාසය නැත්තම් මේ ඇවිසිලා තියෙන එකට නම්. ඇවිසිලා තියෙන එකට දැනුවත් භාවය ගන්නවා. ඒ කියන්නේ මේ කකුලෙන් එහාට ගිහින්, කයෙන් එහාට ගිහින් දැන් හිත සතිය හිතට ගිහින් සතිය දිගට යනවා. මේ සතිය දිගට යන එකට තමයි සම්පජඤ්ඤය කියලා කියන්නේ. සතිය පෙරලි පෙරලි මේ පාවෙන ගලක් වගේ පාසි බැඳෙන්නේ නැතුව යනවා. කයේ ඉඳලා දැන් හිතට ගිහින් කොච්චර වෙලා භාවනා කරනවද? කයේ ඉඳලා හිතට යන්නේ එක තප්පරයක්වත් යන්නේ නැහැ නේ. ඉඳගත්තු ගමන් යනවනේ. අපි ඕක අල්ලන්නේ නැහැ නේ. ඕක ගිය ගමන් කන් ගෙදරි ගාගෙන එක මෙහෙම කරගෙන අනේ ආමුදුරුවනේ පෑන එකමාර පාවනා කෙරුව අතුමන ඒට ගන්න බෑ කියන අඳුනා තමයි මේ වෙලේ ඉලක්ක පාන. ආය හඬ දෙයක් නැහැ.
මේ සම්පජඤ්ඤ වැඩෙන්නේ එච්චර වෙලාවක් යන්නේ නැහැ. ඉතින් ඒක බුදුහාමුදුරුවෝ කියන මේ සතිය සම්පජඤ්ඤ වුණාට මදි. සති සම්පජඤ්ඤස්ස සති කියලා කියනවා. සති සම්පජඤ්ඤස්ස භික්ඛවේ සති. මේක මේ දිගටම යන එක එකටත් සතිමත් නම් අන්න එයාට පේන්න පටන් ගන්නවා මෙන්න මගේ කැරක්ටර් එක. මෙන්න මගේ කැරක්ටුව කියලා පේන්න පටන් ගන්නවා. ඒ පේන්න පටන් ගත්තා ඔව් මම කල්ලායි. ඔව් මම මිනිමරුවෙක්. ඔව් මම පල් හොරෙක්. ඔව් මම බේබද්දෙක්. ඔව් මම පච මාමකෙක් කියලා දැන් එයාට පේන්න පටන් ගන්නවා. ගෙදර ඉන්න ගෑණි හැමදාම කියනවා බොණ්ඩේපා බොණ්ඩේපා බොණ්ඩේපා. අහන්නේ නෑනේ. අම්මලා තාත්තලා කියනවා අපිට අර වකුරන් දෙපා මේවා කරන් දෙපා ඕවා හොඳ නෑ කියලා අපි අහන්නේ නෑනේ. ඒ මොකද අනිත් එක්කෙනෙක් නේ කියන්නේ. Taman දැක්කොත් Tamanගේ හැටි. Tamanට කණ්ණාඩියක් ඉස්සරහට ගියාට වගේ වෙනවනේ. කණ්ණාඩි ඉස්සරහට ගිහින් කොණ්ඩේ පීරලා ලිප්ස්ටික් කියුටෙක් දාලා මෙහෙම කරලා බලලා හැඩ වැඩ දාලා යනවනේ. ඒ වගේ අපිට පේනවා මේ අපිව දැන් බුදුහාමුදුරුවෝ කණ්ණාඩියක් දීලා සති සම්පජඤ්ඤය වැඩ කරනවා. වැඩ කරන සති සම්පජඤ්ඤයටත් සතිය තියෙනවා. එතකොට මේ දැක්කහම මේව දැක්කහම අපි හිතනවා දැන් දැන් භාවනා කරන එක නවත්තලා ගිහින් ආයේ අඩියක් ගහගෙන ඉන්න ඕන කියලා හිතෙනවාද? බොරු කීකී ඉන්න ඕනද? සතු මරන්න යන්න හිතෙන්නේ නැහැනේ. අපිටම ලැජ්ජා හිතෙනවා. ඉතින් බුදුහාමුදුරුවෝ කියනවා එහෙම සති සම්පජඤ්ඤ උපනිසං හෝති කිරුත්තප්පං කියලා. දැන් හිවි පොත කියන එක මේ පවට බයයි පවට ලැජ්ජාවයි කියන එක නම මෝරල් ෂේම් ඇන් මෝරල් ෆියර් කියන එක එළියට එන්න පටන් ගන්නවා. ඒක ආවට පස්සේ අපි දැන් හාමුදුරුවන්ට හිවිට පැත්තක රට ගාලා කතා කරලා හාමුදුරුවනේ මෙහෙමයි මම මේ ඉඳගෙන මේ සුදු ඇඳගෙන භාවනා කරුවට මම ඉස්සර මෙන්න මේ වගේ වැඩ ටිකක් කරලා තියෙනවා ඒ ටිකම තමයි වෙන්නේ කියලා කියන එහෙම කියපු අවස්ථාවක් මට තියෙනවා. මෙල්බන් ගිය වෙලාවේ මේ ඥාතිලා හිටපු එක තැනක එක්කෙනෙක් කතා කරලා මට අඬ ගහලා කිව්වා. ඒකට මම අහන්න වෙලා නැහැ. අමතනා මම හවසට අඩියක් ගන්න බාහනා කරන්න ගියම ඔපම තමයි එන්නේ කියලා. ඉතින් මම කිව්වේ මොකද්ද? දිගටම ගහන්න. දිගටම ගහන්න. හැබැයි හැම පියවරක්ම මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර කරා. ඒ කියන්නේ එක දවසයි භාවනා කරේ. පළවෙනිම දවසේ මේක මම කිව්වේ. පළවෙනිම දවසේම දැක්කා. තමන් මේ කරන වැඩේ තියෙන නීචකම තමන්ම දැක්කා. දැක්කට පස්සේ අපි අනිත් පැත්තට හැරෙනවා. ඊට පස්සේ මාස 6කට 9කට පස්සේ කිව්වා ජීවිතේ පළවෙනි වතාවට අපේ ගෙදර ඇල්කොහොල් නැතුව ඩිනර් එකක්. ඒ වගේ කතන්දර ගොඩාක් තියෙනවා කියනවා නම් මේ සතිය කියන එක කරලා ඔය මං කියපු කියපු එක දවසක් කරලා සතිය කියන එකම එක දැනක පැයක් විතරක් කතා කරලා ඒ කතා කරුවේ බෙබේලා ටිකක් ඉන්න තැන දෙන්නේ කරින්න අනිත් ඒවා ඔක්කොම නිහිනේවිලු සිංක එකට ඒ තරම් ඒක පවකුල් ඒ තරම් Tamanke මේ හිරියෝතප්පාව එනවා. ඒ හිරියෝතප්පාවට පස්සේ බුදුහාමුදුරු කියන්නේ හිරියෝතප්පස් හිරියෝතප්පේ සති. දැන් මේ හිරියෝතප්ප කියන එක දිගටම යනවා. මේ Tamanට දැන් බොහොම ලැජ්ජයි මේ වෙන වැඩි. සමහර බොහොම බයයි මේ වෙන වැඩේට. මෙහෙම කරලා මොනවාද මං කවද්ද කොහෙද යන්නේ කියන එක Tamanටම තේරෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඒක පේන්න පටන් ගත්තාම ඒකත් දැන් සල් ඒකත් දැන් මම දැන් මෙතන කියන්නේ මේ වෙලාවේ සිද්ධ වෙන්නේ Tamanට සිද්ධ වෙන්නේ ඒකටත් සතිමත් වෙනවා. ඒ සතිමත් වෙන එක නේද තවකට ඉස්සරහට යනවා. හිරියෝතප්ප සම්පන්නස උපනිෂන් හොටි ඉන්ද්‍රිය සංවර. ඉන්ද්‍රිය සංවරයක් එනවා. ඔය එකතරා බ්‍රිස්බේන් වල එක තැනකට මම ගිහින් වැඩසටහනක් කර කර හිටියා. පළවෙනිම දවසේ මුද කිට්ටුව තන කතර දාලා මදුරුවව ස්ටෑම්ප් කරලා දැම්මා. හැමතෙම එකතු වෙනවා මදුරුව හොයන්න දෙයක් නැහැ. ඊට පස්සේ මගේ මොන බැලුවා දැන් මිස් වුණානේ. ගුරා ඉදිරි පිටම සතෙක් මැරුවනේ කියලා මැරුවට පස්සේ ආවා. ක්ලික් වුණා. ක්ලික් වුණාට පස්සේ දෙවෙනි ඊළඟ සැරේ ගියාම ඒ වැඩේම වුණා. يعني මෙහෙම අතගත්තත් මදුරුව බේරුණා අත මෙහාට ගියා. ඉන්ද්‍රිය සංවරය ඇති. ඒ වගේ මේ හිරියෝතප් කියන එකට සතිමත් වුණාම ඉන්ද්‍රිය සංවරය උපනිසංගෝති අරකේ හේතුවක් හැටියට ඒක උපනිෂ්ක්‍රීය කරගෙන අපේ ඉන්ද්‍රිය සංවරය ඇති වෙනවා. ඊට පස්සේ කියනවා ඉන්ද්‍රිය සංවරයේ සති
ඉන්ද්‍රිය සංවර සම්පනස්ස උපනිසං හෝති සීලං. දැන් එයා සිල්වත් වෙනවා. කොහොමද මේ සිල්වත් උනේ? ගමරාල සිල් ගත්තා වගේ නෙමෙයිනේ. ගමරාල සිල් ගත්ත විදිය දන්නවනේ නේ? ගමරාල සිල් ගන්න ගියාම මේ ගමහාමිනේ කියලා අරනවා මේ කවුගේ ආමුදුරුව කියන එක කියන්න. එහෙම තමයි සිල් ගන්න කියන්නේ. සිල් ගමරාල බ්‍රා කට්ටක් ගහලා පොයදාට ගෙදර ඉන්නවා මේ ගෑණි ඩේටෙන්ට ඇදගි මෝ කොට මනුස්සෙක් කරන්න ඕනේ කියලා. පොයදාට සිල් ගන්නදී ආමුදුරුව ගියාම ගමරාල මුග කාලෙකට පස්සේ පන්සල පැත්තේ ඇවිල්ලා ඉන්නවා. ඊට පස්සේ ගමරාල මුග කාලෙකට පස්සේ පන්සල පැත්තේ ඇවිල්ලා ඉන්නවට ආමුදුරුව කියන එක කියන්නේ කියලා. ඉතින් කියනවා. එහෙම නෙමෙයි මේ මම මේ ගමරාලට කතා කරන්නේ. එහෙම නෙමෙයි මම මේ ගමරාලට කතා කරන්නේ. කියන මේ හාමුදුරු කියන එක කියන්නේ එහෙම ගමරාල දෙක ගත්තා වගේ නෙමෙයි දැන් මෙතන කතා අරන්. බුදුහාමුදුරු පැහැදිලිව කියනවා මොකද්ද කියන්නේ? කොහොම ඉඳ ගන්නද? සිල් ගන්නද? සිල් අරගෙන ඉන්න කියන කතාවක් නෙමෙයිනේ. බුදුහාමුදුරු කියන්නේ සතිමත් වෙන්න. සතිමත් වුණාම අපි අසිල්වත් වුණා හිටියත් අපිට මේ අවස්ථාවක් තියෙනවා. තමන්ටම පෙන්වගන්න තමන්ගේ මේ සිල් කඩන්න තියෙන ඉන්ධන ටික මේ හිතුවිලි හරහා එන ඒක සති සම්පජඤ්ඤයෙන් වෙන දෙයක්. ඒක වෙන්න මහා කාලයක් යන්නේ නැහැ. ඉතින් ඒක හරියට කමටහන සුද්ධ වෙනවා නම් මේ දැනුවත් භාවය කියන එක ඔළුවට ආවද්දනවා නම් ඒක දකින්න වැඩි වෙලාවක් කියන්නේ නැහැ. ඒක ගර්ඩනේ විශේෂයෙන් ආධුනිකයන් හිතන්න පුළුවන් භාවනා කරනවා කියලා කියන්නේ මේ හාමුදුරුවගේ විතර කකුලටම හිත දාගෙන ඉන්න ඕනේ කියලා නිතන් ඉන්නේ නේ. ආස්වාස ප්‍රස්වාසයටම හිත දාගෙන ඉන්න ඕනේ. එතකොට තමයි මේ හාමුදුරුව හිනා වෙන්නේ, හාමුදුරුව හරි කියන්නේ කියලා. ඒක තමයි එහෙම තමයි අපි හිතන් ඉන්නේ. ඒක තමයි අපේ ස්වභාවය. ඒක තමයි අපිට මෙච්චර කල් මේ සංසාරේ යන්නේ ওই බුදුහාමුදුරුව කියපු වචනේ හම්බෙච්ච නැති. ඒ හින්දාම තමයි මම නැවත වරක් කියනවා මේ මහරය ආපු වෙලාව විතර පොඩ්ඩක් ටයිම් භාගයක් අරගෙන මගේ පණිවිඩය මේකයි කියලා විශේෂයෙන් මොකද මං මෙහි ආවට පස්සේ මම ඉගෙනගත්තු දේ තමයි ඒක. මෙහි විශාල පිරිසක් ඉන්නවා භාවනා කරන්න. භාවනා උගන්වන විශාල පිරිසක්. කිසි තැනක මේ වචනේ එම්ෆසයිස් කරන්නේ නැහැ. මේ වචනේ එම්ෆසයිස් කරන්නේ නැහැ. මම භාවනා කරද්දී මම භාවනා කරන කාලය උඟා තැන්වල මේ සතිය 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 නිකන් ඉන්න කියන එක කිව්වා. විශේෂයෙන් ගෝයින්කජිගේ භාවනා ක්‍රමය මම කරද්දී. ඒ වුණාට එම්ෆසයිස් වෙන්නේ නැහැ. ඉතින් ඒක හරියටම අපි හේතු ගන්නවා ගන්නනවා නා සීල් එක ඔළුවටම කොටනවා නා මේ අපේ දෘෂ්ටිය වෙනස් වුණොත් අරමුණ අල්ල ගන්න එක නෙමෙයි භාවනා කරනවා කියලා වෙන්න ඕන. අපේ දැනුවත් භාවය වැඩි වෙන එක කියලා. එතකොට මේ දැනුවත් භාවය වෙන්න පටන් ගත්තට පස්සේ තමයි මේ සති සම්පජඤ්ඤය කියන එක ටක් ගාලා අහුවෙන්නේ. නැත්නම් එතකන් අපි අරමුණේ එල්ලෙන්න තමයි හදන්නේ. එතකොට තමයි මේ හිරියොතක් කියන එක ළමන්න පේන්න පටන් ගන්න. මගේ හිතේ මෙහෙමයි. ඒක දැක්කට පස්සේ තමයි අය ගෙදර ගෑනු මිනිස්සුя කියන්න ඕනේ නැහැ. ඔෆිසෙකේ බොස් කියන්න ඕනේ නැහැ. දරුවන්ට අම්මලා තාත්තලා කියන්න ඕනේ නැහැ. අම්මලා තාත්තලාට දරුවන්ට කියන්න ඕනේ නැහැ. තමා විසින් හැදෙන්න පටන් ගන්නවා. ඒකට උදාහරණේ තමයි අඟුලිමාල මහරහතන් වහන්සේ. මේ ලේ තියෙන කඩුව අතේ අරන් ඉද්දි බුදුහාමුදුරුවෝ කපන්න එද්දි බුදුහාමුදුරුවෝ සතිය දුන්නේ. සතිය දුන්නාම මේ සතිය දුන්නා කියලා කියන්නේ මම දැන් මෙතන දැනුවත් භාවය ගන්න කියලා කිව්ව නෙමෙයි. මම නැවතුණා කියලා කිව්වා. අපි මේ මම දැන් මෙතන දැනුවත් භාවය කියන්නේ ඒකමනේ. එහෙම නැත්නම් අපි කරන්නේ ප්‍රතික්‍රියා කර කර ප්‍රතික්‍රියා කර කර ඉන්නේ එතනදී. මේ මම නැවතුණා කියලා කියන්නේ මම ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. ඒ කියන එක කිව්වට පස්සේ මෙයා දන්නවා මේ කොහොමද මේ ශ්‍රමණයා යන ගමන් මම නැවතිලා ගියා. ඊට පස්සේ යාට පේන්න පටන් ගත්තා එයාගේ ගමන මේ කායික ගමනට වැඩිය මානසික ගමන යන්නේ යන්නේ. තමන්ගේ පැත්තට ටෝච් එක අහුවුණා. තමන්ගේ පැත්තට ටෝච් එක අහුණාම අර කඩුව බිම වැටුණා. කඩුව බිම වැටිලා හිරියට ඇති වෙලා බුදුහාමුදුරුවෝ ගාව වැඳ වැටුණා. ඔබ වහන්සේගේ ශ්‍රාවකයෙක් කරගන්න. ඒ ශ්‍රාවකයෙක් වෙලා නිකම්ම නිකම් ශ්‍රාවකයෙක් නෙමෙයි. මහේශාක්‍ය මහරහතන් වහන්සේලාගේ අග්‍රස්ථානයට පත් වෙන්න පුළුවන් වුණා. අමු මිනිමරුවෙක්.
ප්‍රභා කරන්නට වැඩිය දරුණු මිනීමක්. ඒකට එයා තනියම කැපුවේ. එයා තනියම ගෙවුවේ. බකල් ඇඟි හැංගිලි ගෙවුවේ. එයා එහෙම නෙවෙයි. Taman තනියම ගිහින් මී ගාන නැති වෙන්න වැඩිද? කොච්චර දක්ෂ වෙන්න ඕනද? එච්චර ගාණක් ගණන් කරලා තමයි. ඒ ගණන් කරන්න ඉස්සෙල්ලා කපපු ඒවා. ඉත ඉස්සෙල්ලා කරලා තියෙන්නේ කපලා අත හංගලා යනවලු ගියා කොළඳ ගියා අත නෑ. අය බලවා ගිහින් එයා. ඉතින් ඒ හින්දා අනිත් එකේ ගුරුවරයා දීලා තියෙන්නේ එක මිනිහෙකුගේ එක ඇටි. නැත්තම් අඩු වෙන්නේ කපන්නේ. කොහොම හරි මේ වගේ මේ බුදුහාමුදුරුවන්ගේ මේ දේශනාව බුදුහාමුදුරුව මේ සීලයට ගෙනියන්න අරියකාන්ත සීලයක් වෙන්නේ ඒකයි. ඒක අරියකාන්ත වෙන්නේ ඔය ගමරාළ සීල් ගත්තා වගේ, එහෙම නැත්නම් කමාන්ඩ්මන්ට්ස් වගේ, එහෙම නැත්නම් අපායට බය අපි මුකුත් නොකර ඉන්නේ ඉඳ නෙමෙයි. අපි ඉල්ලලා අරගන්නවා. ඒක ඉල්ලලා අරගන්න ඒක කවර් අප් කරන්න, ඒකට සපෝට් කරන්න, ඒකට අනුග්‍රහය දක්වන්න අපි සතිය ගෙනියි. ඒ සතිය ගෙනිච්චාම අපිටම පේන්න පටන් ගන්නවා මේ සීලය රැකෙන්න නම් කය වචනය විතරක් රැකගෙන හරියන්නේ නැහැ. මේ කය වචනය අනිත් පැත්තට හරවන්න අපේ මේ මනසේ තියෙන ප්‍රබලව මනසේ තියෙන ඉන්ධන ශක්තිය පෙනිලා මේ ඉන්ධන ශක්තිය එක්ක සම්බන්ධතාවයක් තියාගෙන අපි කය වචනය සංවර කරගන්නවා නම් අන්න ආර්යකාන්ත සීලය. එහෙම නැත්තම් අබරන් සිල් ගත්තා වගේ තමයි මේ ඔළුවේ එක කිසිම සම්බන්ධයක් නැහැ. ඔළුව නැති මලකඳන් වගේ තමයි සිල් රකින්න. දැන් ඔය කවුද මොනාද ඉගණ්ඨනාත පුත්‍ර සිල් රැක්කා. ඒ සිල් රැක්කේ ආර්යකාන්තව නෙමෙයි. ඒ සිල් රැක්කේ මේ මනසේ ප්‍රබලව බව ඉස්සරහට අරගෙන නෙමෙයි, මේ සීලයෙන් නිවන් යන්න පුළුවන් කියන තැන ඉඳගෙන මේ මනස ප්‍රගුණ කරලා මනස හරහා මනසෙන් එහාට ගිහින් ඥායස අධිගමාය කියන ගමනකට ගෙනියන්නේ. එතකොට මේ විදිහට අපි අටසිල් අරගෙන මට කියන්න අවශ්‍ය වෙලා තියෙන්නේ අටසිල් අරගෙන මේ වැඩේ කෙරුවත් මේ කරන වැඩෙන් අපි මේ බුදුහාමුදුරුවෝ කියපු සති සම්පජඤ්ඤ හරහා හිරියොතක් ඇති වෙලා ඉන්ද්‍රිය සංවරයක් ඇති වෙලා අපි ආර්යයන් වහන්සේලා රකින සීලයකට යනවා. වෙන විදිහකට කියනවා නම් අපි දැන් මේ වගේ අපේ හිරියොතක් බව දැක්කට පස්සේ ඉන්ද්‍රිය අසංවරය දැක්කට පස්සේ, මෙතන මං ඉන්ද්‍රිය අසංවරය කියලා කියන්නේ කාය වචනය නෙමෙයි, මනෝ අසංවරය පේනවා අපිට. ඒ මනෝ අසංවරය දැකලා ඒ මනෝ අසංවරය දකින නිසා අපි දැන් හැමතිස්සෙම ඉන්නේ කොහොමද? සතිය ඉස්සරහට තියාගෙන. සතිය පස්සට ගන්නෙම නැහැ. සතිය ඉස්සරහට තියාගෙන ඉන්න ඕන හින්ද බුදුහාමුදුරුවෝ සතර සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කරද්දී සතින් පරිමුඛං කියයි. උජුං කායං පනිදාය සති ගති ඉස්සරහට තියාගෙන ඉදී ඔබට වරදින්නේ නැහැ කියන එක බුදුහාමුදුරුවෝ. මේ මෙහෙම Tamange හිරියොතක් දකින්නක් කෙනා මේක ආර්යකාන්ත ආර්ය සීලයක් කරගන්න නම් එයා සතිය ඉස්සරහට තියාගෙන ඉන්නවා මගේ සීලයක් වැඩුණොත් කියන එක හැම කිසිම ක්වෙස්චන් මාක් එකක් දාගෙන නිකමට හරි සීලය පස්සට ගියොත්, එහෙම නැත්නම් සරි සතිය පස්සට ගියොත් මදුරුවට දෙයියන්ගේ පිටයි. පහුවෙන්දට ඩිනර් එකට යන්න හම්බෙන්නේ නැහැ. මුළු මුළු පවුලම අනාතයි. දැන් මුරු ගහනවානේ ඩෝම් ගන්න. ඉතින් ඒක වෙන්නේ නැහැ. අර වගේ අපි සතියේ ඉස්සරහට තියාගෙන තමන් හිරියොත අරහ ඉන්ද්‍රිය සංවරය හරහ සීලය එනවනම් ඒකෙදි බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා මේ සීලය හරිද කියලා බලන්න අපිට ටෙස්ට් එකක් තියෙනවා. මොකක්ද ඒ ටෙස්ට් එක? තමන්ගේ සීලය සම්පූර්ණද කියලා බලන්න බුදුහාමුදුරුවෝ කියනවා සීල විසුද්ධත්ත යාවදේව චිත්ත විසුද්ධත්තාන්ති. තමන්ගේ සීලය ආර්යකාන්ත වෙලා තියෙනවා නම් තමන්ගේ සීලය ආර්ය සීලයක් නම් හිත පිරිසුදු වෙන්න පටන් ගන්නවා. කොහොමද හිත පිරිසුදු වෙන්න පටන් ගන්නවා කියලා කියන්නේ
මේ එන හිතුවිලි වලට කලබැගෑනියක් නැතුව අපි සතිය පවත්වන නිසා පෙරළුණු පිට හොඳයි කියලා යන්න හදනවා. පෙරළුණු පිට හොඳයි කියලා යන්න හදනවා කියලා කියන්නේ අනේ හාමුදුරුවනේ මට ආශ්වාසය තේින්නේ නැහැ. අනේ හාමුදුරුවනේ මට ආශ්වාසයේ එක චිත්තක්ෂණයකට වැඩිය හිත තියන්න බෑ. අනේ හාමුදුරුවනේ මට කකුලට හිත ගන්න බෑ කියලා අංකෙන්දරි ගන්න නැතුව ඒ වෙලාවේ තියෙන්නේ මොකද්ද? තියෙන එකට සතිමත්. ඒ තියෙන එකට සතිමත් වුණාම අපේ මේ හිතේ තියෙන කැළඹිලි භාවය පොඩ 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 මුලින් කලබල වෙන්න පුළුවන්. මුලින් ওই දුගෙන ඇවිල්ලා මෙතන මට වැසිකිලියන් වැසිකිලි කරන්නත් නැහැ. ඇවිල්ලා කියනවා. ඉතින් කියපුවම මම කියන නෑ අපි මේ ගෙනියන්න ඕන. මොකද්ද මේ දැනුවත් භාවයේ කියපම් වැටෙනවා. ඒ වැටුණාට පස්සේ අපි මේ දැනුවත් භාවයේ ගෙනියනවා නම් දැනුවත් භාවයේ ඉස්සරහට යාම හරහා අර හිතේ තියෙන කලබල භාවය උච්චාවචයන වෙන ස්වභාවය අයියෝ මට ආස්වාසේ නැහැ අයියෝ මට සක්මන නැහැ කියලා අඬන ස්වභාවය පොඩ 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 ඒ උච්චාවචයන වෙන කර්ව් එක ෆ්ලැට් වෙනවා. ඒක තමයි චිත්ත විසුද්ධිය කියලා කියන්නේ. ඉතින් එහෙනම් තමන්ගේ සීලය හරිනා සීලය හරි ප්‍රමාණයට තියෙනවා නම් එතකොට මේ චිත්ත විසුද්ධිය වෙන්න පටන් ගන්නවා. ඒ වෙන විදිහකට කියනවා නම් තව පොඩ්ඩක් ඉස්සරහට ගිහින් දැන් තමන් සිල් හිතාමතා වඩන්නේ කැඩෙන්න පුළුවන්. ඒක මේ ආර්යකාන්ත සීලේ තව විශේෂම දෙයක්. මේ ආර්යකාන්ත සීලයක් වෙන්න නම් ඒ සීලේ සීලබ්බත පරාමාසයක් වෙන්න බෑ. උගාක් වෙලාවට විශේෂයෙන් අපි ස්වාමීන් වහන්සේලා ගත්තොත් සමහරු සිල් වලට හරිම බයයි. අයියෝ මේක මෙහෙම වුණොත් ගණ්ඩ දෙයක් නෑ දැන් ඉවරයි කියලා හින්දා නෑ. බුදුහාමුදුරුවෝ සඳහන් කරලා තියෙනවා අපිට විශේෂයෙන් 17ක් විශේෂයෙන් 4ක් ඒ 4 බේරගත්තොත් මහණ කමට මුකුත් වෙන්නේ නෑ. තව 13ක් දීලා තියෙනවා. 13 මොන හරි වුණත් ඒක හදාගන්න. අනිත් ඒවා ලොකු ඒවා නෙමෙයි. ඒවා ඒ වෙලාවට අපිට පිළියම් කර ගැනීම හැකියාවක්. ඉතින් මේ පොඩි ඒවා අරගෙන අයියෝ මගේ සිල් කැඩෙනවා අයියෝ මගේ සිල් කැඩේ අයියෝ මගේ සිල් කැඩේ කියලා අඩියක්වත් හොලවන්නේ නැතුව සමහර වෙලාවට අමුතුම විදිහට ජීවත් වෙන්න බලනවා. එතකොට අපිට මේ සීල රකින්න අපේ එනර්ජි වේස්ට් වෙනවා. සීල රකින්න ශක්තිය වැය වෙනවා නම් චිත්ත විසුද්ධතාවයට යන්න හම් වෙන්නේ නැහැ. චිත්ත විසුද්ධිතාවයට යනවා නම් මේ සීලය කියන්නේ පළවෙනිම අඩිය. මේ පළවෙනිම අඩිය මේ බුදුහාමුදුරුවෝ කියන මේක 100% කරන්න බෑ. වැදගත්ම දේ තමයි උඹ චේතනාත්මකව මේක කරනවද නැද්ද? සතිය ඉස්සරහින් තියෙනවා නම් උඹ චේතනාත්මක කරනවද නැද්ද කියලා තමන්ටම චේතනාත්මක කරනවද කියලා තමන්ට අහනවා. මොකද සතිය ඉස්සරහින් තියෙනවානේ. සමහර වෙලාවට කරන්නේ නැහැ. කෙරෙන්න පුළුවන්. මේ ඇවිදින ගම දැක්කේ නැහැ. සතෙක් උඩ කකුල තිබ්බා. කරපොත්ත ඤරස් ගාලා ගියා. කරන්න දෙයක් නැහැ. නන්ද සතු මරන්න තන. ඒ වුණාට සතන් මැරුණා. දැන් මහා ලොකු පාපයක් නෙමෙයි. මේ සතෙක් මැරෙනවා කියන එක ස්වාමීන් වහන්සේලාට. ඒ අර පානත් පාතා කියන එක කියනවා. හැබැයි සිල් වලට මුකුත් වෙන්න අපිට අපිට හදාගන්න පුළුවන්. මේ හිතාමතා කරපු එකක් නෙමෙයි. ඒ හිත හදාගන්න. උඹ දැනේ ඇවිදින්නත් බෑ. නිගණ්ඨනාත පුත්තට උනේ ඒකනේ. නිගණ්ඨනාත පුත්ත අතුගගා අතුගගා යන්නේ. එතකොට දන්නේ අපි අතුගාන්නේ සතු කරේ. අලයක් හාරලා කන්නේ නැහැ. ඔබල අල හිටවන්න පොළව හාරන්න ඕනේ. එතකොට සතු මැරේ. මේ උඩ හැදෙනවා විතරයි කන්නේ. ඒ කියන්නේ අපි මේ එක අන්තයකට යනවා. අන්තයකට ගියා කියලානේ සීල් රකින්නවා නෙමෙයි. සීල කරදරයක් කරගන්න. එහෙම කියන බුදුහාමුදුරුවෝ නෑ සීල කරදරයක් කරගන්න එපා. Taman සීල් ගන්න ඕන සීලය අර කියනවා වගේ රකින්න ඕන. ඒක ඇහැක් රකින්න කෙනෙක් වද. ඒක රැකගන්න පුළුවන් වෙන්නේ ඔබේ හිත රැකගන්න. සුලපන්තක හාමුදුරුවන්ට නේද මේ කතාව කිව්වේ? සුලපන්තක හාමුදුරුවෝ මට මතක නෑ මං හිතන්නේ සුලපන්තක හාමුදුරුවන්ට මේ සීල් පද ටික මට පාඩම් කරන්න බෑ සීල් පද ටික මතක වෙන්නේ නෑ 200 ගානක් මට මතක නැහැ. සුළුපන්තක නෙමෙයි වෙන්න ඇති.
කියන්න බෑ කියලා කියපුවාම කියනවා නෑ මේ ඔය 200ම රැක ගන්න ඕනේ නෑ මුකුල් වන්න හිත රැක ගන්න. එහෙම හිත රැක ගත්තට පස්සේ මහා අභිඥාව සහිතව රහත් වෙනවා. මේ තමන් වගේ 10000 ගුණයක් මවන්න පුළුවන් මානසික හැකියාවක් ඇතුව තමයි රහත් වෙන්නේ. ඉතින් ඒ වගේ අපිට මේ සීලය කරදරයක් කරගන්න ඕනේ නැහැ. අපේ හිත රැකිලා තියෙනවද? එහෙම නැත්නම් අපි මේ ඉරියව්වක් කියන එක අහුවෙන්න තරම් සති සම්පජඤ්ඤයටත් සතිය තියෙනවද? සතිය ඉස්සරහින් තියෙනවද? එහෙම සතිය ඉස්සරහින් තියෙනවා නම් අපිට මේ ආවේ සීලයකට යනවා. කරදරයක් නැති වෙච්ච සීලයකට යනවා. අන්නේ කරදරයක් නැති සීලය තමයි බුදුහාමුදුරුවෝ මේ අරියකාන්ත සීලය කියලා සඳහන් කරන්නේ. ඉතින් මෙහෙම මේ බුදු කෙනෙක් විහිදලා මේ සීලය පුරුෂයක් කරගන්න තියෙන මේ ලෝකේ සීලය සමබර කරලා පෙන්නලා දෙනවා මේ සීලය අවශ්‍ය කරන්නේ චිත්ත විසුද්ධිය සඳහා පමණයි. එහෙනම් සාරිපුත්ත හාමුදුරුවෝ අහනවා පුන්නමන්තානි පුත්ත හාමුදුරුවන්ගේ ඇයි බුදු හාමුදුරුවෝ පැවිදි වුණේ සීල විසුද්ධිය සඳහා කියලා නෑ කියලා. ඊට යන මොකකටද සීල මේ එහෙනම් සීල විසුද්ධිය නෙමෙයි නම් මොකටද? සීලපත් කියන සීල විසුද්ධිය තියෙන්නේ චිත්ත විසුද්ධිය. يعني මේ සීල විසුද්ධිය එතන මාර්ගනේ එතන ස්ටෑන්ඩ් ස්ටේෂන් එක කරගෙන එතන නවතින්නේ නෑ. එතන ගමනාන්තය නෙමෙයි ගමන පටන් ගත්තා විතරයි කියලා සඳහන් කරනවා. ඉතින් ඒක බුදු කෙනෙක් විහිදලා ඒක වැඩක් නෑ කියලා අල්ලලා දාන්නෙත් නෑ. බුදු කෙනෙක් විහිදලා ඒකේ සමබරතාවයක් අරගෙන දෙනවා. එහෙම කරන්නේ වෙන මොහකටවත් නෙමෙයි. මේ සමාධියටයි ප්‍රඥාවටයි ශක්තිමත් පදනමක් දෙන්නේ මේ සීලය. ඒ හින්දා ඔකේ ලස්සන කතාවක් තියෙනවා සෝනදන්ද සූත්‍රයේ. ඒ සෝනදන්ද සූත්‍රයේ සෝනදන්ද බ්‍රාහ්මණයාගෙන් අහනවා මොනවද බමුණෙකුට බමුණු නායකත්වය දෙන්න අවශ්‍ය කරන කරුණු කියලා. එතකොට කියනවා හැන්සම් වෙන්න ඕන, හඩවසම් වෙන්න ඕන, වෙන මොනවාද ත්‍රිවේදය දැනගන්න ඕන, ඒක තුන්වෙනි එක. හත්මුදු පරම්පරාවෙන් පිරිසිදු වෙන්න ඕන, සීලවන්ත වෙන්න ඕන, ප්‍රඥාවන්ත වෙන්න ඕන කියලා කරුණු පහක් වෙනවා. ඊපස්සේ අහනවා මේ පහේ දොනදණ්ඩ බ්‍රාහ්මණයාගෙන් අහනවා අපි තර්කයක් හැටියට ගත්තොත් මේකෙන් මොකක්ද අයින් කරන්න පුළුවන් එකක් තියෙනවා නම් කියන්න, අනිත් හතර තිබ්බොත් ඇති කියලා කියන්න කියලා කියනවා. ඊට පස්සේ ඉතින් වැඩේ අප්සෙට් එකක්. 500ක් එක සෝනදණ්ඩ බ්‍රාහ්මණයා ඉන්නේ 500ම හාහු ගන්න පටන් ගන්නවා. ඊට පස්සේ කියනවා නෑ නෑ මේ කරනවට නෙමෙයි. අපි මේ සාකච්ඡාවක් නේ. ඉතින් මේ සාකච්ඡාවට මම ප්‍රශ්නයක් අහුවා කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ඊට පස්සේ සෝනදණ්ඩත් ටිකක් නායකත්වයක් තියෙන කෙනෙක් සෝනදණ්ඩත් කියනවා කලබල වෙන්න එපා අපි මේක කරනවා නෙමෙයි මේ සාකච්ඡාවක් යන්නේ කියලා. කටිය කිෂබ්ද වුණාට පස්සේ කියනවා එහෙමනම් මේ හත්මුතු පරම්පරාවෙන් පිරිසිදු වෙන්න ඕන කියලා නෑ, ඒක පොඩ්ඩක් එහෙම අපේ තිබුණාන ගමන් නෑ කියලා කියනවා. ඊට පස්සේ අහන බුදුහාමුදුරුවෝ දැන් හතරක් තියෙනවානේ මේ හතරෙන් මොකද්ද අයින් කරන්නේ කියලා. ඊට ඉස්සෙල්ලා වගේම ආයේ ආහු ගානවා, එකක් සෙටල් ඩවුන් වෙනවා. ඊට පස්සේ කියනවා හැන්සම් උනේ නැතුවට ගමන් නෑ පොඩ්ඩක් මූණ ඇද වෙලා තිබ්බට කමන්නේ නැහැ කියලා කියනවා. හැබැයි අනිත් තුන නම් තියෙන්න ඕන කියලා කියනවා. මොනවාද අනිත් තුන? ත්‍රිවිධය දැනගන්න ඕන, සිල්වත් වෙන්න ඕන, ප්‍රඥාවන්ත වෙන්න ඕන. ඒකද බුදුහාමුදුරු නවතින්නේ නැහැ. ඊළඟ ප්‍රශ්නේ තමයි මේ තුනේ මොකක්ද අයින් කරන්නේ? ඊට පස්සේ ඉතින් බැරි මර ගාති කියනවා ත්‍රිවිධය දැනගත්තේ නැති වුණාට කමන්නේ නැහැ. බමුණන්ට ඉඳ හිටින්න බෑ. අපිට මේ හරියට ත්‍රිපිටකය දැනගත්තේ නැතුවට කමන්නේ නැහැ කියන මගේ කතාවක් නේ. ඉතින් අපිත් දැන් ওই තැනට තමයි වැටිලා තියෙන්නේ. අපි දැන් ත්‍රිපිටකයයි අරකයි මේකයි යුනිවර්සිටිස් අදාගෙන ඩිග්‍රීස් අරගෙන ඒක දැනගෙන ඉන්නවා මිසක් ගමන යන කට්ටිය නෑ. දැන් අපි ඒ සෝන දණ්ඩේ පැත්තට තමයි වැටලා තියෙන්නේ. ඒක පැත්තකට දැම්මොත් එතන සෝන දණ්ඩක් කියනවා ත්‍රිවිධය අවශ්‍ය. ඒ හින්දා මගෙන් සමහර වහන කොච්චර මේක දැනගෙන ඉන්න ඕනද කියලා. මම කියන්නේ ත්‍රිපිටකය දැනගන්න ඕනේ නෑ මේ ගමන යන. ලොගෝහාමුදුරන්ගේ එක සැරයක් කෙනෙක් ප්‍රශ්නයක් ඇහුවා කොච්චර මේ සූත්‍ර දැනගන්න ඕනද කියලා. ලොගෝහාමුදුරු ඉනා වෙලා කිව්වා නොදන්න තරමටම වැඩි පහසු. දැනගත්තොත් අනාගන්න. ඒකේ දෙකක් නැහැ. ඊට පස්සේ
විභේදය ඕනේ නැහැ කියලා කිව්වට පස්සේ අහනවා මොකද්ද මේ දෙකෙන් අයින් කරන්න ඕනේ. ඊට පස්සේ සෝනදණ්ඩ සිංහයා වෙනවා. සෝනදණ්ඩ සිංහයා වෙලා බුදුහාමුදුරන්ට කියනවා සීලවන්තස්ස පඤ්ඤෝ පඤ්ඤාවන්තස්ස සීලෝ නක්ති සීලෝ නක්ති පඤ්ඤෝ නක්ති පඤ්ඤෝ නක්ති සීලෝ. ප්‍රඥාවන්තයා විතරයි සිල්වත් වෙන්නේ, සිල්වන්ත සිල්වන්තයා ප්‍රඥාවන්ත. සීල නැති එකට ප්‍රඥාව නැහැ, ප්‍රඥා නැති එක සීලෙ නැහැ. ඒ හින්දා මේ බුදුහාමුදුරු කෙනෙක් ඇවිල්ලා මේ සීලය සමබර කරන්නේ ඒ ප්‍රඥාව ගෙනියන ප්‍රඥාව ඉස්සරහට ගන්න මුල්ම පියවර. අපි ඉදිරියේදී කතා කරන්න තියෙන මාතෘකාවක් තමයි ප්‍රඥාව. ඉතින් ඒකේ පදනම තමයි මේ දාන්නේ. සීලය නිකන් සීලය තියනවට ගත්ත නෙමෙයි. බුදුහාමුදුරුවෝ සීලය අපිට කියලා දෙන්න ආව නෙමෙයි. ඒ බුදුහාමුදුරුවෝ එද්දි හොඳට සීල් රකින්න ආයේ හිටියා. බුදුහාමුදුරුවෝ ඒක ගත්ත මේ ගමන යන්නත් අවශ්‍යයි, මේ සමාජයේ සුභ සිද්ධිය සඳහාත් අවශ්‍යයි. ඒක අරගෙන බුදුහාමුදුරුවෝ සමාජයේ සුභ සිද්ධිය පැත්තකට දාලා තමන්ගේ සුභ සිද්ධියට සීලය ගන්න කොහොමද කියන එක චිත්ත විසුද්ධිය පැත්තට අරගෙන මේක සම්බර කරනවා. ඉතින් මේ සීලය ඒ වගේ සීලය කියලා කියන්නේ ප්‍රඥාවට තුඩු දෙන එක. වෙන විදිහකට කියනවා නම් සරල ක්‍රමයකට සීලය කියලා කියන්නේ ස්වභාව ධර්ම. සීලය කඩනවා කියන්නේ කෘතිම වෙනවා කියන්නේ. අපි නිකන් සතු අපි සහයෝගයෙන් මොනවාද සහජීවනයෙන් ඉන්නවා නම් මිනිස්සු සහජීවනයෙන් ඉන්නවා නම් ඒකනේ ස්වභාව ධර්ම. ඒ ස්වභාව ධර්මයට ඇඟිලි ගහන එක තමයි මම හොරකම් කරනවා සීලය කඩනවා කියලා කියන්නේ. ඉතින් බුදුහාමුදුරුවෝ කෙනෙක් ඇවිල්ලා මේ ධර්මයේ කියලා දෙනවා කියලා කියන්නේ ස්වභාව ධර්මයේ පැත්තට යන මාර්ගයක් යන විදිහක්. අපිට පොඩි ඕපනින් එකක් කරන් දෙන්න. මේ ඕපනින් එක ගත්තට පස්සේ අපිට මේ ස්වභාව ධර්මයේ එක තමයි දැන් අපි සම්බන්ධතාවය පවත්වන්නේ. එහෙනම් තමයි බුදුහාමුදුරුවෝ රෝහිත අසල කිව්වේ මෙතන විශ්වයක් තියෙනවා, අපිට විශ්වය එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා, ඒ පොටෙන්ෂියල් එක තියෙනවා කියන එක. ඉතින් මෙහෙම මේ ස්වභාවයෙන් සිල් ගන්න එක, සිල් තියෙන එක අපි සිල් කඩනවා කියලා කියන්නේ ඇදගෙන නානවා කියන්නේ. ඉතින් මේ සියලු දෙනාට මේ කරන සතිය වැඩි වීම නිසා සම්පජඤ්ඤ වැඩලා වැඩිලා ඇදගෙන නාන එක නැවතීවා සීලය චිත්ත විසුද්ධිය සඳහා හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමි. මම දේශනාව මෙතනින් සමාර කරනවා. සියලු දෙනාටම ඉසරණයේ සරණ වේවා කියලා ප්‍රාර්ථනා කරමි.